එළු දෙනාටම සුබ උදෑසනක්. ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ ඉන්නකොට මොනවද තියෙන්නේ? ඔව්, ප්‍රීතිය, සැනසීම. ප්‍රීතිය, සැනසීම. අපිට හැමදාම මේක ඕනේද නැද්ද? ඔව්, හැමදාම ඕනේ. එහෙනම් හැමදාම මොනවද අපි කරන්න ඕනේ? අභිමුඛයේ ඉන්න ඕනේ. අභිමුඛයේ ඉන්න ඕනේ. අභිමුඛයේ ඉන්නකොට තමයි ඒක තියෙන්නේ. ඒකේ වගකීම අපිට බාර දීලා තියෙන්නේ. උන්වහන්සේ ඉන්නවා. අපි උන්වහන්සේ ළඟ ඉන්න ඕනේ. උන්වහන්සේ ළඟ අපි ඉන්න එකේ වගකීම අපිට බාර දීලා තියෙනවා. අපි කතා කරගෙන යන්නේ විවාහය ගැන. ඉස්සලා මං කිව්වා විවාහය ස්වර්ගයේ හදලා තියෙන්නේ. විවාහය විස්තර කෙරුවේ ස්වාමින් වහන්සේ. විවාහයට නිර්වචනය දුන්නේ උන්වහන්සේ. ඒකේ නිර්මාතෘවරයා උන්වහන්සේ. ඊට පස්සේ උන්වහන්සේ ඒකට මඟ පෙන්වීම දුන්නා. මේක කොහොමද කරන්න ඕනේ කියලා. විවාහය පවත්වාගෙන යන්න ඕනේ විදිය ගැන. දිසාවන් පෙන්වුවා. දැන් අද අපි යනවා තුන්වෙනි දේශනාවට විවාහය සම්බන්ධව. ඒකේ මම ඔබත් එක්ක බෙදාගන්නේ අපි විවාහය ශක්තිමත් කර ගැනීම තුළින් විවාහය සුරක්ෂිත කර ගැනීම. ඔයාට ඕනේද ඔයාගේ විවාහය ශක්තිමත් කරගන්න? ඔයාට ඕනේද ඔයාගේ විවාහය සුරක්ෂිත කරගන්න? කියන්න ඕනේද විවාහය සුරක්ෂිත කරගන්න? හොඳයි. මොනවද කරන්න ඕනේ? සුරක්ෂිත කරගන්න මොනවද කරන්න ඕනේ? ශක්තිමත් කරගන්න ඕනේ. ඒක තමයි අපේ තේමාව. විවාහය ශක්තිමත් කර ගැනීම තුළින් විවාහය රැක ගැනීම, සුරක්ෂා කර ගැනීම, ආරක්ෂා කර ගැනීම. ඉතින් ඒක නිසා ඒකට හේතුව අපි විවාහය කියලා කිව්වම අපි පොදුවේ කතා කරන්නේ විවාහය ගැන. හැබැයි ඔබගේ විවාහය ගැන, ඔබ විවාහ වෙලා ඉන්න කෙනෙක් නම් ඔබගේ විවාහය ඔබ ශක්තිමත් කරගන්න වගකීම ඔබ සතුයි. ඔබ ඒක ගැන වැඩ කරන්න ඕනේ. නිකං ශක්තිමත් වෙන්නේ නැහැ නේද? ශක්තිමත් වෙන්න ඒක වෙනුවෙන් වෙහෙසෙන්න ඕනේ. ඒක වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක දුර්වල වෙනවා, දුර්වල වෙනවා, දුර්වල වෙනවා. ඊට පස්සේ ඒක කඩා හිරෙනවා. ඔය ඒක ගැන වැඩ කෙරුවේ නැත්තම්. මුගක් එකලන්ට ඒව ගැන අවබෝධයක් නැහැ. ඔහේ විවාහයට ඇතුල් වෙනවා. වෙන වෙන හේතුන් මුල් කරගෙන ඇතුල් වෙනවා. ඉතින් අන්තිමට ප්‍රතිඵලය වෙන්නේ කිසිම ආරක්ෂාවක් ඇතර නැහැ. ඇතුල් වෙලා තියෙන්නේ ආත්මార్థකාමි හේතු වලට. ඉතින් ඒවා මුණ ගැහෙන්නේ නැති වෙනකොට කඩාවැටීම් වලට මුණ දෙන එක අහන්න ඕනේ නැහැ. ඒක බේරගන්න බෑ. ඒක එහෙම වෙනවමයි. එතකොට කිතුබැතියන් හැටියට බයිබලයේ මේක හොඳට පැහැදිලිව ස්වාමීන් වහන්සේ දිසාවන් දෙනවා. මේක කළ යුතු ආකාරය, ශක්තිමත් කළ යුතු ආකාරය ගැන කියලා දෙනවා. ඉතින් අද අපි විශේෂයෙන්ම කතා කරන්නේ එක බයිබල් පදයක් මුල් කරගෙන නෙමෙයි. මම බයිබලයේ පුරාම යනවාද හැමතැනම යනවා මේ කාරණාවල් ටික ඔබට ඉස්මතු කර පෙන්වන්න පිණිස. මොන කාරණාවල්ද? අපි ශක්තිමත් කරගන්නේ කොහොමද කියන කාරණාව පෙන්වන්න. විවාහය ශක්තිමත් කර ගැනීම තුළයි සුරක්ෂිතභාවය ඇති කරගන්නේ. එහෙනම් ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන්නා වූ ප්‍රධාන කාරණාවල් 6ක් අද දේශනයට අඩංගුයි. එතකොට ඔයගලන්ට තේරෙයි අපි කොහෙද යන්නේ කියලා. විවාහය ශක්තිමත් කරගෙන සුරක්ෂිත කරගන්න අවශ්‍ය කරන ප්‍රධාන කාරණාවල් 6ක්. ආමෙන්. ඒකට හේතුව මේක අපිට දෙවියන් වහන්සේ දීලා තිබෙනේ. විවාහය පොළවේ ඉන්න තාක් කල් එක පුරුෂයෙක් එක භාර්යාවක් සමග තිබෙන ගිවිසුමක්. ඒක ගැන මම එදත් මතක් කරුවා, අදත් ඒක මතක් කරගෙන යන් අපි. ඒ ගිවිසුම නඩත්තු කරගන්න උත්සාහ කරන්න. මොකද හේතුව දික්කසාද අනුපාතය බොහොම වැඩි. අද හැම තැනම අපිට ඇහෙන්න තියෙන දික්කසාදය නීතිඥ ගාව තිරෙන්න තියෙන්නේ දික්කසාද නඩු, අනිත් නඩු වලට වඩා. ඉතින් ඒක කනගාටුදායක දෙයක්. මේ දික්කසාදය නැත්තම් වෙන්වීම ඇති වෙනවා. ඉස්සෙල්ල මේගොල්ලෝ වෙන් වෙනවා. වෙන් වෙලා ඊට පස්සේ මේගොල්ලෝ දික්කසාදයකට යනවා. සමහර දික්ක වෙන් වෙන්නේ නැහැ, නිකම්ම දික්කසාදයකට යනවා. ඒක හරි සරලව මිනිස්සු සලකන්නේ අද. ඉච්චර බරපතල දෙයක් නෙමෙයි හැටියට. මේක වෙන්න හේතු හුඟක් වෙලාවට අවිශ්වාසවන්තකම එකිනෙකන අතර ඇති වුණාම. වර්ධනද පිරිසිදුකම විවාහය තුල නැති වුණාම, අවිශ්වාසවන්තකම එතන ඇති වුණාම, ඒකම මේ අවිශිෂ්ටභාවය එතනට ඇති වුණාම. අවිශිෂ්ටභාවය කියන වචනේ අහලා තියෙනවා නේද? ශිෂ්ට, අවිශිෂ්ට. අවිශිෂ්ට නැත්තම් අශිෂ්ට. ඔයගොල්ලෝ අහලා ඇත්තේ අශිෂ්ට කියලා. මම කියනවා අවිශිෂ්ට කියලා. ගැටලුවක් නැහැ. සිංහල වැරදි නැහැ. ශිෂ්ට, අශිෂ්ට. එතකොට මේ අශිෂ්ට
සිතුවිලි කල්පනාවල් තුල විවාහය ඇතුලේ තමුන් පවතිනකොට එතකොට ඒක විවාහය කඩා ගැනීමට හේතුවක් වෙනවා. ඒක නිසා මේ බොහෝ කිතුවැතියෝ කිතුනෝ කියලා කියා ගන්නා වූ අය මේ தත්වයට අදපත් වෙලා තියෙන බොහෝ සභාවල් වල. ඒ නිසා මේ කාරණය තද බල ලෙස සභාවට කතා කළ යුතු කාරණාවක්. මේකත් එක්ක හැංගිමුත්තම් කරන්න බෑ. මේකේ තේරෙන වයසේ ඉන්න හැම කෙනෙක්ම අවබෝධ කරගත යුතු කාරණාවක්. ආමෙන්. තේරෙන වයසේ ඉන්න හැම කෙනෙක්ම මේක අවබෝධ කරගන්න ඕනේ. මොකද ඒගොල්ලෝ වැඩෙන්නේ වැරදි ආකල්ප සංකල්ප එක්ක. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අතපය හයි වුණාම එක්තැනකට ආපුවම ඒගොල්ලෝ වැරදි තීරණවලට යමු වෙනවා. ඒක නම් පුංචි කාලේ ඉඳලා මේක ඔලුවට දාන්න ඕනේ. මේක සුද්ධ දෙයක්. මේක ගැන කල්පනා කරන්න බෑ සැහැල්ලුවේ. වර්ධනද මේක දෙවියන් වහන්සේගේ දෙයක්. මේක බරපතල දෙයක්. එහෙම කියලා මේගොල්ලන්ග පොඩි කාලේ ඉඳලාම ඔලුව පුරවන්න ඕනේ මේ සුද්ධ වූ සිටිවිලි දියවිල්ලේ තිබෙන. දෙවියන් වහන්සේගේ මේ නිර්මාණයේ සම්බන්ධව විවාහ ජීවිතයේ නිර්මාණයේ සම්බන්ධව. එතකොට සමහර කාලවලට අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි. අපි හරහා අපේ දරුවන් හරහා දෙවියන් වහන්සේගේ බාය සෙනඟක් හරහා මේ සමාජයට වෙලා තිබෙන මේ වින්නැහියෙන් සමාජය බේරගන්න අපිට යම් ආකාරයක දායකත්වයක් දක්වන්න පුළුවන් වෙයි. ආමෙන්. ඉතින් ඒකට අපි උත්සාහ කරමු. කරන්න දෙන හැම කාරණාවම අපි කරන්න පියවර ගමු. හැම විවාහයක්ම බොහොම සද්දෙන් පටන් ගන්නවා. හරි අලංකාරව පටන් ගන්නවා. මහා වියදම් දරලා පටන් ගන්න. පොඩි වියදම් නෙමෙයි. ඉතින් මේවා ඇයි එහෙම කළ පටන් ගන්නෙ? සන්තෝෂයෙන් ඉන්නනේ. නේද? එච්චර මහන්සි වෙලා මාස ගාණක් මහන්සි වෙලා ඊට පස්සේ මේවා සැලසුම් කරලා අතේ තියෙන මුදල් දීලා සමහර අය ණය වෙලා එහෙමත් විවාහ කරගන්නවා. සමහර අය ලොකුවට කරන්න ණය වෙනවා. අපරාධේ. බැන්දට පස්සේ තියෙන වියදම් ටික කල්පනා කරලා බැලුවනම් ඕවට වියදම් කරන එකක් නැහැ. බඳින ඒගොල්ලෝ ඕනෑවට වැඩි. අර මිනිස්සු ලං ඇවිල්ලා කාලයයි. සමහරු ඒ වගේ උත්සව පවත්වන්න උත්සාහ කරනවා කවුරුරේල අපිට දීලා යයි කියලා. දුන්නේ නැති වුණාම තමයි ප්‍රශ්නේ. දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේවා ගැන කරුණාකර ප්‍රවේශම් වෙන්න. හැම විවාහයක්ම බොහෝ බලාපොරොත්තු සහ අභිප්‍රායන් එක්ක අරමුණු සැලස්මවල එක්ක පටන් ගන්නවා. හැබැයි මම ඔබට කියන්නේ කනගාටුදායක දේ මේ පටන් ගන්න හැම යුවලක්ම කවදාවත් බොහෝම යුවලවල් අතර ඒගොල්ලෝ අවසන් කරගන්නවා අසන්තෝෂය තුල. මේකම නැත්තම් විවාහයේ ඉන්නවා අනිත් එක්කෙනා ගැන කිසි තැකීමක් නැහැ. එයා ඉන්නවා මේ කාමරේ, අරයා ඉන්නවා අනිත් කාමරේ. හරි දන්නවද? ඉන්නවද නැද්ද කියලා නෑ. ඒව අහන්න එපා. ඉන්නවා නම් ඉන්නවා කට වහගෙන. ආ එහෙම තමයි. ඊට පස්සේ පටන් ගත්තේ මාර ජුවලිතෙන් එන පොරොන්දු දීලා. හරි දන්නවද? හරි යුද්ධේ පටන් ගන්නකොට වටාපටා ඉන්න මිනිසුන්ටත් යුද්ධේ. ඉතින් එහෙම කරලා පටන් ගන්න ඕන බාන්න කෙරවල හුඟක් ඒවා කෙරවල කරගන්නේ. ඒකින්ද අර ඒගොල්ලෝ අර සුරංගනා කතාවක තියෙනවා they lived happily ever after කියලා. කනගාටුදායක දේ බොහෝ පවුල් happily ever they did not live happily ever after. ඊට පස්සේ ඒගොල්ලන් මැද්දේ ප්‍රශ්න ඇති කරගන්න. ඉතින් අපි මේ කතාව මේක ගැන සාකච්ඡා කරනකොට මට තියෙනවා අවුරුදු 30ක පළපුරුද්දක් මේකට. ඒතර නිකම් මේ හැමෙන් අහලා කියන එකක් නෙමෙයි මම. අවුරුදු 20ක් විතර විවාහ වෙච්ච අයටම අනුශාසනා දීපු පළපුරුද්දක් තියෙනවා මට. එතකොට අවුරුදු 30ක විවාහ ජීවිතයක් අවුරුදු 20ක පළපුරුද්දක් අනුශාසනා දීම තුලින්. අවුරුදු 30ක මේ මං කියන කාරණාවල් හරහා මමත් ගියා. ඒව හරහා මම ගියා. ඒ වගේ දී ලොකු වැරදි අඩුපාඩුකම් මමත් සිද්ධ කරගත්තා. පවුලට සිද්ධ කරා. ඉතින් මට අද මම මේ කියන දේවල් ගැන බොහෝ අයිතියක් තියෙනවා මට ඔබට කියන්න. ඒක නිසා මම පොතපතකින් ගත්ත ඒවට වඩා. ඒක නිසා මම ඔබත් එක්ක අද බෙදාගන්නේ බයිබලයේ බොහෝ තැන් වලට අපි යම් බයිබලේ පෙරලන්න වෙයි, නකුණු කරගන්න, මේකේ බෝඩ් එකේ වැටෙන ඉඳන් මේපා ලකුණු කරගන්න, ඔගොල්ලොම අධ්‍යයනන් වලදී ප්‍රශ්න කරන්න, සාකච්ඡා කරන්න, කුඩා කණ්ඩායම් වලදී වඩා අවබෝධයක් ඇති කරගන්න මේ විෂය සම්බන්ධව. මොකද මේක අත්‍යවශ්‍යයි. ආමෙන්. ඒ නිසා ඔබ තනිකඩව ඉන්න කෙනෙක් නම් මග අරින්න එපා මේ වගේ ඉගැන්වීම්. වහාම මේවා අල්ලගන්න, මේවා ඉගෙන ගන්න. මොකද හැම සම්බන්ධතාවයකටම අවශ්‍ය කරන්නා වූ ප්‍රතිපත්ති මේක හරහාම කතා කරන්න යන්නේ. ආමෙන්. ඔබ විවාහ වුණත් නැතත් ඔබ මොනවා හරි මිනිසුත් එක්ක හරි සම්බන්ධතාවල් වල ඉන්නවනේ. පොඩි ළමයි හරි ඉස්කෝලේ සම්බන්ධතාවයන් වල ඉන්නවනේ. ඔයගලටත් එක්ක තමයි මේ කතා කරන්නේ.
වෙන් කරන්නේ නැතුව සභාවට කතා කරන්නේ. ආමෙන්. දෙවෙනන්සේ කතා කරන්නේ සභාවට. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, ඔබත් එක්ක අද මේ බෙදා ගන්න එක තියෙන බරපතලකම තේරුම් ගන්න. ඔබගේ විවාහය ශක්තිමත් කර ගැනීම තුල විවාහය ආරක්ෂා කරගන්නේ කොහොමද? කාරණාවල් 6ක්. පළවෙනි කාරණාව. පළවෙනි කාරණාව. මොකද්ද ඔබ කළ යුතු තියෙන්නේ? ඔබගේ විවාහය ආරක්ෂා කර පවත්වා ගැනීමට ඔබ මොකද්ද කළ යුතු තිබෙන්නේ? පළවෙනිම කාරණාව. දෙවිඳුන් ප්‍රථම කොට පැමිණිය යුතුයි. දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න ජීවිතේ වාගේ. වා පුරුෂයෙක් වේවා භාර්යාවක් වේවා දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න ජීවිතේ. උන්වහන්සේ ප්‍රමුඛයා. උන්වහන්සේ නිසයි පවුල තියෙන්නේ. ආමෙන්. උන්වහන්සේ නිසයි පවුල තියෙන්නේ. එනිසා පවුල තියෙන්න ඕනේ උන්වහන්සේ උදෙසායි. පවුල කිව්වම ස්වාමි පුරුෂයා භාර්යාව දරුවන්. ස්වාමි පුරුෂයා භාර්යාවයි පුද්ගලිකවම පුරුෂයා දෙවිඳුන් එක්ක තියෙන සම්බන්ධතාවය හැමදාම ගැඹුරු කරගන්න ප්‍රථමයා වෙන්න ඕනේ. භාර්යාව ප්‍රථමයා වෙන්න බෑ පවුලේ. දරුවන් ප්‍රථමයෝ වෙන්න බෑ පවුලේ. රස්සාව සම්පත් ප්‍රථමයෝ වෙන්න බෑ පවුලේ. එතකොට ඔබ ඉන්නේ රූප නමස්කාරේ. දෙවියන් වහන්සේ පුරුෂයාගේ දෙවියන් වහන්සේ, ස්ත්‍රියගේ දෙවියන් වහන්සේ. එතකොට ස්ත්‍රියගේ ප්‍රථම ස්ථානය දෙවියන් වහන්සේ, පුරුෂයාගේ ප්‍රථම ස්ථානය දෙවියන් වහන්සේ. දැන් තනියම ඉන්න ඔබ නම් ඔබ හැම වෙලාවෙදිම කල්පනා කරන්න ඔබ විවාහ වෙන වයසට ආපුවම ඔබ දෙවියන් වහන්සේට කියන්නේ ඔබ වහන්සේව ප්‍රථමයා කරගෙන ඉන්න කෙනෙක්වයි මට කතා කරන්න ඕනේ. ඔබ වහන්සේව මූලිකයා කරගෙන ඉන්න කෙනෙකුටයි මම කතා කරන්න ඕනේ. ඔබ වහන්සේව ප්‍රමුඛයා කරගෙන ඉන්න කෙනෙක් එක්කයි මට විවාහයකට ඇතුල් වෙන්න ඕනේ. විවාහයට සූදානම් අයට මම මේ කියන්නේ. විවාහයට සූදානම් වෙන ළමයින්ට ඒක වයසට ඇවිල්ලා දැන් රස්සාවල් කරනවා. දැන් ඒගොල්ලන්ගේ යැපීම ඒගොල්ලෝ කවාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට මම මේ කියන්නේ දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතේ ප්‍රමුඛයා නෙමෙයි නම් ඔයා සම්බන්ධ වෙන්න ඕ පාර්ශවය එයාගේ ප්‍රමුඛයා දෙවියන් වහන්සේ නෙමෙයි නම් ඔයා ඇවිදින්නේ මරණයකට. මතක තියාගන්න. කිතුබැතියෙක් හැටියට ඔයා ඇවිදින්නේ මරණයකට. එනිසා මේ උපදේශය මගහැරියොත් වඩේක විපාක විඳින්න සිද්ධ වෙයි. දවසකදී ඔබට මතක් වෙයි මෙහෙම කිව්වනේ මට දවසක් කියලා. එතකොට too late ඔයා කරලා නැහැ. එතකොට ඒවා විඳින්න වෙනවා. ඒක නිසා මේකේ ඉතාමත්ම බරපතල දෙයක් මේ ස්වාමින් වහන්සේ ප්‍රථමයා වෙන්න ඕනේ කියන එක. ඔයාගේ විවාහේ වඩ දෙන්නාද? උඟක් විවාහ ගොඩනගන්නේ ස්වාමින් වහන්සේ ප්‍රමුඛයා කරගෙන නෙමෙයි. ඒ වෙලාවට පුරුෂයාව නැත්නම් ඒ වෙලාවට භාර්යාව මේ ප්‍රමුඛයා කරගෙන මේ විවාහ වලට මිනිස්සු ඇතුල් වෙන්නේ. ඒකයි වැරදි කියලා කියන්නේ මම. එහෙම කළ වරද්ද ගත්ත තැන් තියෙනවා හතර වටේටම අපි දන්නවා. එනිසා ඔබගේ හැම දවසෙදීම ඔබගේ පුද්ගලික සම්බන්ධතාවය කොහොමද දෙවියන් වහන්සේත් එක්ක? ඔබ උන්වහන්සේත් එක්ක ඇවිදිනවද? ඔබ උන්වහන්සේට නැගිට්ටාම උදේට උන්වහන්සේත් එක්ක කතා කරනවද? අද උදේ ලයිට් ගියා 3ට විතර. ඒ වෙලාවෙ ඉඳලා නිින්ද යන්නේ නැහැ. ලයිට් ගියාම ඊට පස්සේ ෆෑන් ඕෆ් වෙනවා. ඊට පස්සේ අනිත් කරදර වඩ දෙන්නද? ඒක නිසා නිින්ද යන්නේ නැහැ එතනින් එහාට. ඊට පස්සේ ඉතින් මටත් නිින්ද ගියේ නැහැ 3 ඉඳලා. ඉතින් මම කරේ මම කතා කරන්න පටන් ගත්ත දෙවියන් වහන්සේට එක්ක. හිතේ තියෙනේ ඔක්කොම කිව්වා දෙවියන් වහන්සේට. කියලා ඉවරනකොට බලනකොට 6ට කාලා. ඊළවසේ නැගිල්ල පල්ලෙහාට ඇවිල්ලා ඉතුරු වැඩ ටික කරා. දැන් බලන්න. දැන් අත ලයිට් ගියේ හින්දාම නෙමෙයි ඔය නැගිටින්න ඕනේ පාන්දර. කොහොමටත් නැගිටින්න. තාම කරුවල තියෙද්දි. උඟක් ඒගොල්ලන්ට පාන්දර නැගිටලා පුරුදු නැහැ. නේද? ලයිට් යන්නම ඕනේ නැගිටින්න. ලයිට් ගියත් සමහර ඒගොල්ලෝ ඒත් නැහැ. මදුරෝ කෑවත් නැහැ. රස්නේ තිබුණත් නැහැ ඒත් බුදි. ඉතින් දැන් මේකේදී බලන්න ඔබගේ පුජ්‍යලික ගමන, පුජ්‍යලික ඔබ ඇවිදින විදිය, දෙවිඳුන් සමග ඔබගේ පුජ්‍යලික ගමන, ඔබේ ඉහළතම ප්‍රමුඛතාවය කරගන්න හැම දවසකදීම. ආමෙන්. පුරුෂයෝ, භාර්යාවෝ, දරුවෝ බේරෙන්න ඕන නම් මේ තියෙන ප්‍රශ්න වලින්. ගලාති 5:16 වෙනි පදය. ඒකේ අපිට කියනවා යහපත් නමුත් ආත්මයන් වහන්සේ කන්න කොටගෙන හැසිරෙන්න එවිට නොබලා මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. ආත්මයන් වහන්සේ කන්න කොටගෙන හැසිරෙනකොට මාංශයේ තෘෂ්ණාවල් ඉෂ්ට කරන්න යන්නේ නැහැ. එතකොට ඔබ ආරක්ෂිතයි. දෙවියන් වහන්සේ නම්බර එකේ ඉන්නවා.
ආමෙන්. ඔබ ආරක්ෂිතයි. එක පේදුරු දෙකේ දෙකයි තුනයි කියන ස්වාමීන් වහන්සේ යහපත් බව නුඹලා රස බලා දැනගත්තු උනම් ආත්මික වූ අමිශ්‍ර වූ කිරිවලින් නුඹලා ගැලවීම සඳහා වර්ධනය වන පිණිස අලුත් උපන් බිරිඳුන් මෙන්නයට බොහෝ ආශාව යන්නේ. වචනයේ තිබිය යුතු ෘචිකත්වය ජීවිතේ. වචනයේ තියෙන්න ඕනේ ආශාව. ගීතාවලිය 1:1 ඉඳලා 3ට දුෂ්ටයන්ගේ මන්ත්‍රණිය අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගෙහි නොසිටින්නා වූ, නිඳා කරන්නන්ගේ ආසනයේ නොඉඳින්නා වූ, ස්වාමීන් වහන්සේගේ විවස්ථාවේ ප්‍රීතිවන්නා වූ, උන්වහන්සේගේ විවස්ථාව රෑදාවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේය. ඔහු දියලවල් ළඟ සිඳ වූ නියම කාලට පළදෙන නොමැල වෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේ ඔහු කරන සියල්ල සඵල වෙයි. ආමෙන්. බණ දෙවියන් වහන්සේට එක ගමන් කරන්න. එතකොට තියෙන ආශිර්වාද පේනව නේද? බයිබලයේ කියති. ඕ බොරු නෙමෙයි. ඕ ඇත්ත කරලා බලන්න බොරුද කියලා. ඔය දෙවියන් වහන්සේගේ වචන උන්වහන්සේ කියනවා මම මේක කරනවා. ඔයා මේක කරන්නකෝ. මම ඒක කරන්නම්. ඒක නිසා දෙවියන් වහන්සේගේ ශක්තිය ඉල්ලන්නේ උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න. ඒකට දෙවිඳුන්ගේ හයිය ඕනේ මට. මග පෙන්වීම ඕනේ. ආත්මයන් වහන්සේගේ බලය ඕනේ. ආමෙන්. පිලිපි පොතේ 4:6-7 පදවල කියනවා නුඹලා කිසිවක් ගැන කනගාටු නොසස සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලවෙන්ද නුඹලගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා පල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානයේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලගේ සිත් සිතිවිලිද ආරක්ෂා කරනවා කියලා. හාලෙලූයා. රැඳිලා ඉන්න උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවයේ රැඳිලා ඉන්න නිතර ගමන් කරන උන්වහන්සේත් එක්ක මේ පාපයෙන් බේරෙන්න ඕන නම් වරදෙන් බේරෙන්න ඕන නම් මේක මිස් කරගත්ත තැන ඔබ අහුවෙනවා. මොකද නපුරා බොහොම ඉවසිල්ලෙන් බලන් ඉන්න ඔබ මේවා කරන්නේ නැති වෙලාවක් බලා උඩ බලාගෙන ඉන්න වෙලාවක් බලාගෙන ඉන්නේ ඒ වෙලාවට තමයි උරින්ග ගන්න. එනිසා ඒකයි බයිබලෙ කියන්නේ නොකඩවා යාඥා කරපල්ලා කියලා. අකණ්ඩව යාඥා කරපල්ලා කියලා 1 Thessalonians 5:17 වෙනි පදේ. නිතරම යාඥා කරපල්ලා, අකණ්ඩව යාඥා කරපල්ලා, නොනවත්වා යාඥා කරපල්ලා. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය එපිසපොතේ 5:15-21 ඔබට ලියා ගන්න පුළුවන්. ඒකෙත් ගොඩාක් උපදේශයක් අපිට දෙනවා. ඒක මම කියවන්න යන්නේ නැහැ. ඔබ කියවන්න. පළවෙනි කාරණාව මොකද්ද ඔයා කරන්න ඕනේ? මේ ස්වාමීන් වහන්සේව ප්‍රමුඛයා කරගෙන උන්වහන්සේ ප්‍රථමයා වෙන්න නම් ජීවිතේ මොකද්ද ඔයා කරන්න ඕනේ? උන්වහන්සේ දෙක ඇවිදින්න පටන් ගන්න ඕනේ. ආමෙන්. උන්වහන්සේ දෙක ගමන් කරන්න. උන්වහන්සේ දෙක ගමන් කරන්න. ගමන් කරනකොට උන්වහන්සේ කතා කරනවා, ඔයා උන්වහන්සේට කතා කරනවා. හරි ලෝක ෂොක් සම්බන්ධතාවේ. දැන් ඕකනේ ඒදන් වෙන්නේ පටන් ගත්තේ දෙවියන් වහන්සේනේ. ඒදන් වෙන්නේ පටන් ගත්තේ. සැඳ සිසිල් සමයේ වෙලානේ දෙවියන් වහන්සේ ආවා උද්‍යානයට. ආදම් හම්බ වෙන්න උත්පත්ති පොතේ කියනවා සිහිල් වේලාවේදී ස්වාමින් වහන්සේ ආවා කියලා. ආදම් එක කතා කරන්නේ ඒවයි. ආදම් එක කතා කරන්නේ. හැබැයි මොකද උනේ? ඒගොල්ල පඳුරු අස්සේ හැංගුණා. ඒගොල්ල පඳුරු අස්සේ හැංගුණා. ඒගොල්ල දෙවියන් වහන්සේට මුණ දුන්නේ නැහැ. වරදේ ඉන්නකොට වරදේ නාද අසමත් වෙලා ඉන්නකොට ඒක හරි ගස්ස ගත්තේ නැත්තම් හැංගෙන්න තමයි වෙන්නේ. හැංගෙන්න වෙන්නේ. වරද පිළි අරගෙන වරද නිවැරදි කරගන්න තීරණයක් අරගෙන තමුන්ට කරගන්නයි නම් අනුන්ගේ උදව් ඉල්ලගෙන ඒක නිවැරදි කරගන්න ඔබ පියවර ගත්තොත් තමයි ඔබ ආපහු මූණ දෙන්න පුළුවන්. නැත්නම් ඔබට හැංගෙන්නයි වෙන්නේ. අපේ මනුස්ස සම්බන්ධතාවය වලත් එහෙම නේද? උගක් වෙලාවට අයිය අපි ඇස් දිහා බැලලා මිනිස්සු කතා කරන්නේ නැත්තේ. මොකක් හරි ප්‍රශ්නයක් මගෙත් එක්ක. ඔව් ඇස් දිහා බැලලා කතා කරන්නේ නැති ප්‍රශ්නයක්. අහක බලාගෙන කතා කරනවා නෝ පාස්ත මන් දන්නවා මෙයාට ලෙඩක් තියෙනවා මගෙත් එක්ක. ඉතින් ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය හැමතිස්සෙම දෙවියන් වහන්සේව ප්‍රමුඛ කරගෙන ඊට පස්සේ උන් වහන්සේ මිනිසුන්ට ඕනේ
ජොෂුවා ගත්ත තීරණය. පවුලේ ස්වාමී යාවටේක විකල්පයක් නැහැ. එයා යන්න ඕනේ දැන් ස්වාම පුරුෂයත් එක්ක. දරුවන්ට විකල්පයක් නැහැ. එයා යන්න ඕනේ අම්මයි තාත්තයි එක්ක. මම දන්නේ ඔයගලගේ පවුලේ කොහොමද කියලා. මගේ පවුලේ ආවේ එහෙම තමයි. මමත් මගේ පවුලත් අපි ස්වාමින් වහන්සේට සේවය කරනවා. තීරණය ගත්තේ 1985 මම. දෙවනම් සිරි ස්තුතියි. ඒක ප්‍රතිබලද? අපි භුක්ති විඳිනවා. ඔබ තීරණයක් අරගෙන තියෙනවද? ඔබත් ඔබගේ පවුලත් දෙවනම් සිරි සේවය කරනවා කියලා. අරගෙන නැත්නම් අද ගන්න. අද අරගන්න ඒ තීරණය. මේක නිකන් කාලය ගත කරන්න එන්න එපා. මෙතනට එන්න කාට හරි සහයෝගයක් දෙන්න. කාම හරි ශක්තිමත් කරන්න. කාව හරි ගොඩ නගන්න. ඒක කරන්න ඉගෙන ගන්න එන්න මෙතනට. එතකොට ඔබ ශක්තිමත් වෙලා ගොඩ නැගිලෙයි. වැරදි ආකල්පයක් එන්න පස්ස සභාවට. ආවත් ඔයාලට ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා හොඳ ශක්තිමත් සභාවක පවතින්න තීරණයක් ගන්න. ආමෙන්. උගත් තැන්වල තියෙන කංකුචි කවන කතන්දර කියලා මොකක් හරි කරලා ඔබ යවන එක ඒ කාලය ගත කළා. වැඩි දෙන්නද මොකක් හරි අරුම පුදුම දෙයක් කරලා වට්ටල කෑ ගහලා හිනස්සවල මොකක් හරි කළා යවනා ඉතින්. එහෙම කොච්චර කල් තියාගන්නද මිනිස්සුන්? ස්වාමීන් වහන්සේ කිය ගෝලියෝ කරන්න මිනිස්සුන්. ආමෙන්. ඔයාගේ සභාවේ ගෝලියෝ බිහි වෙන්නේ නැත්නම් ඒ සභාව සභාවක් නෙමෙයි ඒක මූමන්ට් එකක්. මූමන්ට්ස් වල ගෝලියෝ බිහි වෙන්නේ නැහැ. මූමන්ට්ස් වල තියෙන ඒ වෙලාවට මිනිස්සුන්ව සතුටු කරලා යවන එකයි. දේව සභාව ඊට වැඩිය වෙනස්. ක්‍රිස්තුස් වහන්සේ දේව සභාවේ හිස උන්වහන්සේගේ සලස්ම මම හැමදාම උන්වහන්සේ පස්සේ යන්න ගෝලයන්ම ගොඩනගන එක මමත් ගෝලෙක් වෙලා. ආමෙන්. ඒක වෙනවද අපේ සභාවේ? එහෙනම් ඔබ ඉන්නේ ශක්තිමත් සභාවක. මේ සභාවේ සහභාගීකම තියනවද? එකිනෙකාත් එක්ක දරා ගන්නවද? එකිනෙකාව ගොඩනගන්න දේවල් කරනවද? එකිනෙකාට උදව් උපකාර කරන්න බැඳිලා ඉන්නවද? එහෙනම් ඔබ ඉන්නේ ශක්තිමත් සභාවක. මේ සභාවේ නමස්කාරය තියනවද? නමස්කාරය කියවන් බිත්ති හතරේ හාලෙලූයා කියන එක විතර නෙමෙයි ඊයේ මං කිව්වා මුළු ජීවිත රටාවම දෙවියන් වහන්සේට අනුකූලව ප්‍රසන්නව ගොඩනගාගෙන යනවාද? එහෙනම් ඔබ ඉන්නේ හොඳ සභාවක්, ශක්තිමත් සභාවක. යාඥාවේ ඔබ බලවත් වෙනවද? ශක්තිමත් වෙනවද යාඥා? ඔබ ඉන්නේ යහපත් සභාවක. ඔබ සාක්ෂි දරනවාද මිනිසුන්ට දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කරන දේවල් ගැන? ඔබ ඉන්නේ ශක්තිමත් සභාවක. වර්ධනද මෙන්න මේක තේරුම් ගන්න. ඔබට දෙවියන් වහන්සේට ප්‍රමුඛත්වය ඔබ දුන්නා නම් ඔබ වහාම තෝරගන්න ඕනේ ශක්තිමත් ප්‍රාදේශීය සභාවක්. ඊට පස්සේ එතන පැලවෙන්න ඕනේ. ආමෙන්. එහෙම දුවන්න එපා. එතන පැලවෙන්න ඕනේ. එතන පැලවිලා දවස ගානේ පළ දරන්න පටන් ගන්න ඕනේ. සමහරු තියෙනවා පුරුද්ද දුවන්න. දුවනකොට ඔබගෙන් වැඩක් නැහැ. සභාවට වැඩකුත් නැහැ. දෙවනන්සට වැඩකුත් නැහැ ඔබගෙන්. ඔබට වැඩකුත් නැහැ අවසානයේදී. දුවන්න පුරුදු වෙන්න එපා. කිසිම තැනක් ඔයාලට හම්බෙන්නේ නැහැ සම්පූර්ණ දෙවනස ඔබ ගෙනලා තියෙනවා නම් මෙතනට මම අර පෙරකී කාරණාවල් මෙතන තියෙනවා නම් රැඳිලා ඉන්න අනිත් දේවල් අමාරු වුණත් එතකොට ඒව පහු කරගෙන යන දෙවනස ඔබට ශක්තිය දෙයි. ආමෙන්. සම්පූර්ණ සබාවල් නැහැ. මොකද අපි අසම්පූර්ණ හින්දා. තමකට අපි කියන විදිය වැරදි, කියන දේවල් වැරදි. එතකොට මිනිසුන්ගේ හිතරි දෙයි. ඔහොම හිතරි දිදීන කියොත් අපිට එක තැනක නවතින්න වෙන්නේ නැහැ. රටවටේම යන්න වෙයි. මේ රටේ තියෙන සබාවල් මදි වෙයි. පිටරටත් යන්න වෙයි. එල්සමගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරි ඔබට ඕනේ ශක්තිමත් සභාවක්. හෙබ්‍රේ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 24 25 පදවල කිව්වා රැස්වීම අතාරින්න එපා සමහර පුරුද්දට කරනවා වගේ. දැන් මම මෙතන දන්නවා ඔබ බොහෝ දෙනෙක් පුරුද්දට ඉරිදට එනවා. සතියේ අනිත් රැස්වීම වල ඕගොල්ලෝ මම දකින්නේ නැහැ. කෙලින්ම කියනවා මූණ බලාගෙන කියන්නේ මම මේ. ඕගොල්ලන් පුරුදු වෙලා තියෙන ඉරිදට ආවොත් ඇති. නම ලකුණු කළා ගියොත් ඇති. මම කියන්නේ නැහැ මදි. ඇයි හේතුව? ඔයා ප්‍රමුඛතාවයේ දෙවිඳුන්ට දීලා නැහැ. ඔයා සහභාගීත්වයේ නැහැ. ගෘහ රැස්වීමක ඉන්නවද ඔබ? හොයාගන්න වහාම ළඟ තියෙන ගෘහ රැස්වීමක් සම්බන්ධ වෙන්නේ ශක්තිය උදෙසා. මේව සභාවක වෙන්නේ නැත්තම් වැඩ දෙන්නාද? ප්‍රමුඛතාවයේ මිනිසුන්ගේ දෙවියන් වහන්සේ නෙමෙයි. හේතු කියන එක එක නිදහසට කාරණාව. රැස්වීම වලට බයිබලයේ කියනවා හෙබ්‍රෙව් 10:24-25 සමහර පුරුද්දකට කරනවා වගේ රැස්වීම අතාරින්න එපා. දැනුයි මිදීමේ කාලය. කාලය ළඟයි. ඒ කතරුවරයා කියනවා. ආමෙන්. එනිසා ඔබ මේක ගැන බරපතල ලෙස සලකන්න බණ ගන්න. හෙබ්‍රෙව් 13:17 වෙනි පදේ කියනවා ඔබගේ සභාවේ වැඩිමහල්ලෝ ඔබගේ ආත්ම ගැන ගණන් දෙන්න සිටින නිසා ඒගොල්ලන් ඔබට සේවය සන්තෝෂෙන් කරන්න ඒගොල්ලන්ට උදව් කරන්න කියලා. ඒගොල්ලොන් කොඳුර කොඳුර මැසිවිලි කී කිය අපරාධේ මගේ මේ කාලේ මේගොල්ලන්ට දෙන්නේ කී කිය ඔබට මම සේවය කළොත් ඔබට කිසි යහපතක් නැහැ.
කිසි යහපතක් නැහැ. එනිසා ඔබ සේවය ලබනකොට දේව සභාවේ ඒ සේවය කරන නිලධාරීන් සභාවේ සන්තෝෂයෙන් ඒක ඔබට කරන්න ඕනේ. නැත්නම් ඔබට ඒක යහපත් වෙන්නේ නැහැ. වැඩේ ඉදින් කරගෙන යයි. ඒක යහපත් වෙන්නේ නැහැ. ඒක තමයි හෙබ්‍රියු 13 17 වෙනි පදේ ස්වාමීන් වහන්සේගේ වචනේ මතක් කරලා දෙන්නේ. ඒ වගේම එපිස 4 11 ඉඳලා 16 ටත් ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා ශක්තිමත් සභාවක අවශ්‍ය කරන්නා වූ ඒ එක එක පැති වලින් අවශ්‍ය කරන සේවය. ගුරුවරුන්ගේ සේවය, පාලකවරුන්ගේ සේවය, ඉවැන්ජලිස් වරුන්ගේ සේවය, හරිද නේද? විවිධාකාර විදිහට මේක විහිදිලා තියෙනවා. ඉතින් ඒක ශක්තිමත් සභාවක තියෙන වැදගත් පැතිකඩයන් ඔබ දකින්න ඕනේ, ඔබ භුක්ති විඳින්න ඕනේ. ඒක නිසා පළවෙනියෙන්ම කාරණාව මොකද්ද? ශක්තිමත් විවාහය ඇති කරගන්න මොකද්ද පළවෙනි කාරණාව? දේවයන් වහන්සේට ප්‍රමුඛත්වය දෙන්න, ප්‍රමුඛතාවයේ උන්වහන්සේට දෙන්න. ඔබ ශක්තිමත් විවාහයක සුරක්ෂිතභාවය රැකගන්න පළවෙනි පියවර අරගෙන ඉවරයි. දේවයන් වහන්සේට දුන්නා නම් පළවෙනි තැන. ආමෙන්. ඔව්. දෙවෙනි කාරණාව. දෙවෙනි කාරණාව කම්මැලිකම. සෝමාරිකම. අලසකම. වර්ධ වෙනවාද? ඔයාගේ විවාහය පිරිහෙන්න සලස්වනවා. අලසකම්. ඇයි? කම්මැලිකම. කම්මැලි වුණාම මොකද්ද වෙන්නේ? දැන් බලන්නකො. ආ බලන්න හිතෝපදේශයට යන්න. හිතෝපදේශයේ 24 වෙනි පරිච්ඡේදයේ කියනවා කතෘවරයා කියනවා මරු කතාවක්. කොහොම හිතෝපදේශයේ 24 නැද්ද? හොඳයි. හිතෝපදේශයේ 24 එයා කියනවා මරු කතාවක්. 30 ඉඳලා 31 වෙනි පදයට. පෙරලා ගන්න ඔයගලගේ බයිබල්. මේ තාක්ෂණයත් එක්ක වැඩිය දුවන්න හදන්න එපා. තියෙන වෙලාවට ප්‍රයෝජනේ ගමු. බයිබලේ නිතරම පෙරලගෙන ඉන්න. 24 වෙනි පරිච්ඡේදය හිතෝපදේශයේ බලන්න අපිට 30යි 31යි පදවල මෙන්න මෙහෙම කියනවා. මොකද්ද කියන්නේ 30යි 31යි පදවල? ඒකේ කියනවා අලසයාගේ කෙත ළඟින් ද තේරුම් නැත්තාගේ මිදිවත්ත ළඟින්ද ගියමි. එහි සෑම තැනම කටුගස් වැවි මුළුල්ලම කහඹිලියා වලින් වැසි තිබුණේය. ඒකේ ගල් තාප්පයත් කඩා වැටි තිබුණේය. මොකක් ගැනද මේ කියන්නේ? වත්ත බලාගත්තේ නැති කම්මැලි මිනිසෙකුගේ වත්තක් ගැන. වර්ධ වෙනවද? වත්ත බලාගෙන නැහැ. මොකද ප්‍රතිපලෙ? හැමතැනම කටුගස් රැවිලා. කහඹිලිය වලින් වැහිලා. තාප්පේ කඩා වැටිලා. සමහර විවාහත් මේ වගේ. විවාහය මේ වගේ. ඒකයි මේ කතරුරයා මෙතන කියන්නේ. ඔයා අලස වුණාම වදනද? පවුල නඩත්තු කරගන්න ශක්තිමත්ව පවත්වාගෙන යන්න සෑහෙන්න වැහෙසෙන්න තියෙනවා. වෑයම් කරන්න තියෙනවා. මහන්සි වෙන්න තියෙනවා. කම්මැලිකමින් පවුල ආරක්ෂා කරගන්න බෑ. වර්ධේම නේද? ඒකයි මේ කියන්නේ. මේ කතරුරය කියන්නේ ඒකයි. බෑ, එහෙම බෑ. ඒක නිසා මේ කටුගස් වැවිලා, කහඹිලිය වැවිලා, ගල් තාප්ප කඩා වැටිලා, එතකොට මොනවද වෙලා තියෙන්නේ? හා? ආරක්ෂාව ඔක්කොම නැති වෙලා, ලැජ්ජාවට ඔක්කොම පත් වෙලා, එහෙම තමයි සමහර විවාහ, සමහර පවුල් බලන්න. අම්මයි තාත්තයි දෙන්නම, පුරුෂයයි භාර්යාවයි දෙන්නම මහන්සිලා වැඩ කරන්න ඕනේ මේ විවාහය පවත්වාගෙන යන්න ස්වාමින් වහන්සේව ප්‍රමුඛයා කරගෙන. ආමෙන්. කම්මැලි වෙන්න එපා ඒකට. කම්මැලි වුණොත් ඒක ලොකු ශාපයක් ඔබ ගේනලා තියෙනවා ඔබගේ පවුලට. දැන් ශාපෙන් නිදහස් වෙන්න යේසුස් වහන්සේ ඔබගේ ජීවිතයට ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ ඔබගේ නිදහස් කරලායි තියෙන්නේ. ඒ නිසා පාන්දර නැගිටින එක, වැඩ කටයුතු කරන එක, විවාහය නඩත්තු කර ගැනීම උදෙසා ගත යුතු හැම පියවරක්ම භාර්යාව පුරුෂයා ගන්න එක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඒක උන්වහන්සේගේ සලස්මයි. අලස කමින් ඉන්න එක වඩ දෙනද? කකුලක් පිට කකුලක් දාගෙන අම්මෝ නියපොතු වැඩේම පාට කරනවා, ඒවා උල් කරනවා, ඒවා මෙහෙම ගානවා. ඌ තමයි අපේ ඒගොල්ලගේ වැඩ. ඉතින් වැඩේම ඒක. ඉතින් කොහෙද විවාහය ගැන? විවාහයට මහන්සි වෙන්නේ නැහැ. මේවට මහන්සි වෙන්නේ. විවාහයට මහන්සි වෙයලා කො මිනිසුනේ? නියපොතු උල් කරන්නයි, පාට කරන්නයි, තොල්වල ගා ගන්නයි, අර ඔය මේවයි කොණ්ඩ පාට කරන්නයි, ඌට මහන්සි වෙන්නේ. කාලය දෙනවා, ඒවට යනවා, රේ යනවා, මේ යනවා. ඔයාගේ වාහනේ කී දෙනෙකුට වාහන මෙතන තියෙනවද මම අත් උස්සන්න කියන්නේ. දැන් වාහනේ ඔයා නිසි වෙලාවට තෙල් මාරු කරේ නැත්තම් මොකද වෙන්නේ? තෙල් කළු වෙනවා. ආයෙත් තව මාස දෙකක් විතර දුවනවා, තෙල් මාරු කරගන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? තෙල් කළු වෙලා කළු වෙලා තෙල් තුනී වෙනවා. එතකොට තෙල් ඇතුලේ එන්ජින් එකේ තියෙන
ඇතුලේ රාජකාරිය කරන්න තෙල් වලට හයිය නැහැ. හරිද නේද මං කියන එක? ඊට පස්සේ ඔම ගිල ගිල තෙල් හිඳිලා යනවා. එන්ජින් එක සීස් වෙනවා. තෙල් නැතු එන්ජින් එකක් දුවන්න පුළුවන්ද? එන්ජින් එක සීස් වෙනවා. මගේ එන්ජින් එක සීස් වුණා. බිෂොප්ස් කෝලෙජ් එක ගාව මං ඉස්සර වෑන් එක අරගෙන ළමයින් ඉස්කෝලේ ගෙනිනකොට. ලයිට් පත් වුණා මං ගණන් ගන්න නැතුව ගියා. එන්ජින් එක සීස් වුණා. ලොරියක් දාලා ඇදගෙන ආවේ. රුපියල් 600කින් 700කින් කරන්න තිබුණු දෙයට රුපියල් 35000ක් විතර වියදම් කරන්න උනා. කොහොමද වැඩේ? වාහන නම් නඩත්තු කරනවා. සමහර වාහන තමයි දෙයියෝ. වාහනේ දෙයියෝ. ඇතුළට දාන්නෙත් පිය දාලා. හා. වැකියුම් කරනවා. එයා ෆ්‍රෙෂ්න ගහනවා, ඒවා එල්ලනවා. හරිද නේද? ගෙදරට හැන්දෑවට ආවම මේ ටිකේ වහිනානේ. හොදලා තමයි පිහලා තමයි ඇතුළටත් දාගන්නේ. ඒව නඩත්තු කරන පවුල. පවුල නඩත්තු කරන්නේ වාහනේ නඩත්තු කරනවා. වාහනේ නඩත්තු නොකර ඒක කාබාසීනියා වෙලා යනවා වගේම පවුල නඩත්තු නොකළොත් පවුල කාබාසීනියා වෙලා යනවා. ඒ නිසා මේක හොඳට අල්ලගන්න. එකෙක් කිනාව අපි කියනවා don't take your spouse for granted කියලා. granted කියලා කියන්නේ මෙන්න එයා එහෙම කරන්න ඕනේ. ඒක එයාගේ වගකීම. ඒක එයාගේ කොටස. එයා කරන්න ඕනේ ඒකේම. එහෙම හිතන්න එපා කියලා මේ කියන්නේ. එහෙම හිතුවොත් ඔයා ඉන්නේ වැරදි අන්තයක. එතකොට ඒකේ විපාකය බරපතලයි. සමහරුන්ගේ විවාහයන් මම දන්නේ නැහැ ඔබගේ කොහොමද කියලා මේ උදෑසන. ඔබ සෝචි කියලා බලන්න ඔබගේ විවාහය. බොහෝ අයගේ විවාහ මේ නඩත්තු නොකළා වූ මේ වත්ත වගේ මේ අලසයාගේ නඩත්තු නොකළා වූ වාහනය වගේ සමහරු. එතකොට ඒකේ බරපතල ප්‍රතිපල අවසානයේ තියෙන්නේ. ඉතින් ඒකේ බලන්න එහෙම නඩත්තු කරගෙන යන්නේ නැති වෙනකොට gedara අරබූද ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. අසමදාන ඇති වෙනවා. හා මේ අසමදාන ප්‍රශ්න ඇති වෙච්ච නැති පවුලක් මට කියන්නකෝ. අසමදාන ඇති වෙලා නැහැ. අපි කතාව වහ වෙලා නැහැ. අපේ කතා අපෝ කිසි වචනයකින් රිදෙන්න මම කවදාවත් කියලා නැහැ. බොරු කියන්න එපා. බොරු කියන්න එපා. ඒ නිසා මම මෙතනදී ඔබට කියන්න උත්සාහ කරන්නේ මේ ඒ අසමදාන ඇති වෙනවා පවුල් වල. දෙන්නෙක් එකට ජීවත් වෙන එක පෞකාරයෝ දෙන්නෙක් එකට ඉන්න එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි උනහම මොකද්ද කරන්නේ? අපි කිතු බැති වෙන්නේ. ඉස්සර නම් අපිට උත්තරයක් ඕකට නැහැ. උනහම මොකද කරන්නේ? උනහම වහාම මේ අරබුදය ඉවර කරගන්න ඕනේ. ඔව්ද නැද්ද? අරබුදය ඉවර කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයගේ පවුලේ ෂය වෙන කාරණාව පටන් අරගෙන ඉවරයි පවුලේ. සමහර ඉන්න පොඩි පැලස්තර දානවා. ඒ වෙලාවට පොඩ්ඩක් ෂේප් කරගන්නවා. හැබැයි වල්ලු දුර්ල නැති නිසා වල්ලායි පැලවෙනවා. ඔයාගේ වත්තේ වල්ලෝවා උගුල්ලන් නැත්නම් තව කෙනෙකුට කියන්නේ අනේ ඇවිල්ලා මට උදව් කරන්න මේක මට තනියම කරගන්න බෑ මේ වල් ටික උදුරලා දාගන්න කියලා. මේ වැස්ස කාලේ අනිත් එක වැවෙනවා හරි සීග්‍රේ. මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය ඉක්මනින් මුළුමනින්ම අර්බුදය විසඳ ගන්න තැනට එන්න. ෂේප් කරගන්න හදන්න එපා. මම මේ ළඟදී එක දරුවෙක් මට කිව්වා පාස්ට් එයා අඬනවා. එයා අඬලා මට කිව්වා පාස්ට් මේ වගේ ලොකු ප්‍රශ්නයක් ගෙදර කියලා. ඉතින් මම එයාට කිව්වා මම ඉඳ උදේ සර්විස් එක කළා, දවල් එකත් කළා, හැන්දෑව එකත් කළා. පස්සේ මම කිව්වා මං එන්නම් බෑට. ඔයගොල්ලෝ හම්බ වෙන්න කියලා. අම්මයි තාත්තයි ලොකු වලියක්. වලියක්. හන්දේ රණ්ඩුවක්, හබයක්. ඉතින් මේ දෙන්න හබ කරගන්නකොට දරුවට ඒක බලපාන. ඉතින් දරුවා මානසිකව වැටෙනවා ඒකෙදි. හන්දේ ඊට පස්සේ මේ දරුවන්ට සිද්ධ වෙන දේවල් මේ පවුල් වල අම්මලා තාත්තලා දේවල් හරියට කරන්නේ නැති වෙනකොට ඊට පස්සේ මං ගියා වැය ගියා මං ඒ ගෙදරට. කියලා මම සෑහෙන වෙලාවක් ගත කළා. ඊට පස්සේ වැරදි තැන් කතා කරනකොට නෑ ඔයා ඒක වැරදි, ඔයා ඒක කළා දින වැරදි, ඔයා ඒක කළා දින වැරදි. එහෙම එහෙම කළා ඔක්කොම මේවා කළා. ඒ කවුන්සලින් එක ඉවරනකොට දෙන්නට කියන්න ඕනේ දේවල් කියාගත්තා, ඉවර කෙරුවා. ඊට පස්සේ යාඥා කෙරුවා ඔක්කොම අල්ල. එක එක්කෙනා එක එක්කෙනාට යාඥා කෙරුවා සිඹ ගැනීමකින් කාරණාව අවසන් කෙරුවා. මම පහුවදත් කෝල් කළා කොහොමද පුතේ තත්ත්වය කියලා. පාස්ට් ගොඩක් හොඳයි. සමාදානයේ ගොඩක් තියෙනවා සිත්වල අපිට දැන් කියලා. එයා කියනවා නැත්තම්
මෙහෙම ඇවිල්ලා බොරුවට මොන හරි කළා ඊට පස්සේ රණ්ඩු ෂේප් කරගන්නවලු. ආයි අනිත් සුමානේ ආයි ඔය කොටුවේමලු. ආයි රණ්ඩු කරගන්නවලු. එදාටත් මොන හරි කියලා පොඩ්ඩක් මොන හරි ෂේප් කරගන්නවලු. ආයි ඊළඟට එනකොට ඊට වැඩි අනුතයි. මම දන්නේ ඔබගේ කොහොමද කියලා. ඔබ හඳුන්වා ගන්නද මේක අනේ මමත් යනවා මේ වගේ ප්‍රශ්න වලින් දැන් කියලා. වල් වැවෙනවා වල් කියන්න ඇවිල්ලා උදව් කරන්න කියලා අපිට මේ සභාවේ අපි නිලධාරීන් හැටියට ඉන්නේ වල්ලු ගුල්ලන් කුණු වහක් කරන්න. ඒකට තමයි අපි මේ ඉන්නේ. අපි තෝරගත්තේ නෑ දෙවියන් වහන්සේ තෝරගත්ත අපිව ඒ වැඩේ කරන්න කියලා. ඕගොල්ලො මුකුත් වෙලා නෑ වගේ මෙහෙ වල් වැවෙනවා දිගට හරහට. අරේ කහඹිලිය වැවෙනවා අර පැත්තෙන්. මෙහෙ කටු අකුල් හැමතැනම. අරේ තාප්ප කඩා වැටෙනවා බලන් ඉන්නේ නැද්ද? මුකුත් වෙලා නෑ ඔක්කොම දවස් අපි වල් මාරුගෙන නියමෙද නෝ පාස්ත අපේ පවුල් ෂෝක උදේට නැගිටලා අපි ආඥා කරනවා අපි යනවා එනවා කනවා බොනවා ඔක්කොම ඔක්කොම හරි ඔක්කොම හොඳයි. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වෙනවා නම් වෙන්නේ නැහැ. මම කියන්නේ නැහැ හැමෝගේ මෙහෙම වෙනවා කියලා. බෑ වෙන්න පටන් අරගෙන තියනවා නම් ඔබට මේක දැනিলাවත් නැත්නම් කරුණාකරලා මේක ගැන අවබෝධ කරගන්න. ඒකල මොකක් හරි මේක ගැන කරන්න පටන් ගන්න. නිකන් ඉඳිපන් නඩත්තු කරගන්න ඕනේ මේක අපි. ආමෙන්. මේකට මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා මේ කරදර මේ බාධක අරබුද ආපුවම මහා භයංකාරයි අරබුද. ඒකනේ හතරවෙනි පරිච්ඡේදයේ එපිස පොතේ කියන්නේ ඔන්න කෝප වුණත් පවුන කරල්ලා. ඒ කියන්නේ කේන්ති ගියට කමක් නැහැ. කමන්නේ කේන්ති ගියට. ඔයර කේන්ති යනවාද? කමන්නේ කේන්ති ගියට. බෑ මතක තියාගන්න. පව් කරන්න බෑ කේන්ති ගිහිල්ලා. කේන්ති ගිහිල්ලා පව් කරන්න එපා. කේන්ති යන එක පව්ද? කෝප වුණත්. කෝප වුණත්. ඒ කියන්නේ ඉඩක් තියෙනවා. ඔයර කෝප වෙන්න ඉඩ තියෙනවා. කෝප වුණත් ඒවා මිනිස්සුෙක් වෙන්න බෑ. ලී කෑල්ලක් ඩෙස්ක් එකක් බංකුවක් වෙන්න. කෝප වෙනා එක එක දේවල් වලට කෝප වෙනවා. හැබැයි පව් කරන්න එපා කෝප වෙලා. ඉර බැහැගෙන යන්න ඉස්සෙල්ලා ඒක විසඳ ගන්න කියලා කියනවා බයිබලේ. ඉර බහින්දි ඉස්සෙල්ලා. දැන් මගේ පව් ජීවිතේ බොහෝ දවස් තිබුණා ඉර බහින්දි ඉස්සෙල්ලා විසඳගත්තේ නැති ප්‍රශ්නත් එක්ක අනිත් දවසටත් ගියා. හරිද නේද? මම මේ ඔක්කොම දන්නවා හරියට කරලා ඉන්න කෙනෙක් හැටියට නෙමෙයි මම මෙතන පෙනී සිටලා කියන්නේ මේ ඔයගොල්ලන්ට මේවා. ඉරවල් 10ක් විතර බහැලා ගියා සමහර දවස්වල. ඉරවල් 10ක් විතර බහැලා ගිහිල්ලා ඒත් ප්‍රශ්නේ විසඳගෙන නැහැ. දෙවියන් වහන්සේට ස්තුතියි. ආමෙන්. අපිට ඉන්නවා වටේ ශක්තියක් දීලා. අපිට ඉන්නවා කණ්ඩායමක් දීලා. අපිට ඉන්නවා අපිට උදව් කරන්න යාඥා කරන්න. ඒ වෙලාවේදී අපිත් එක්ක ඉන්න කට්ටියක් දෙවියන් වහන්සේ දීලා. ඒකයි මම කියන්නේ ශක්තිමත් සභාවක කොටසක් වෙන්න කියලා. ආමෙන්. එතකොට ඔබට සැහැන් ඔබගේ දේවල් බෙදා ගන්න අය ඔබ තේරුම් ගන්න අය ඔබට සමච්චල් කරන්න නැතුව ලැජ්ජාටපත් නොකරන අය දෙවනස ඔබට දීලා තියෙනවා සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ දේව සභාව තුළ. ඒක නිසා ඉක්මනින් මේවා විසඳ ගමු අපි. ආමෙන්. රණ්ඩු හබ ඇති කරගන්න එපා. ඕනේ මෝඩයෙකුට පුළුවන් නු රණ්ඩුවක් ආරම්භ කරන්න. ඔබ රණ්ඩු ආරම්භ කළා තියෙනවද? අතුසමන් රණ්ඩු ආරම්භ කළා තියෙනයි. රණ්ඩු ආරම්භ කළ දින ඇතු උස්සන්න. මං කියන්නේ රණ්ඩු ආරම්භ කළ දින ඇතු උස්සන්න. කතාවකින් වෙන්නදී හප්පකට ගිහිලා වෙන්නදී ගැස්සීමකින් වෙන්නදී රණ්ඩු ආරම්භ කළ දින අය. රණ්ඩු ආරම්භ කළ දිනව. රණ්ඩු ආරම්භ කළ දිනව. රණ්ඩු ආරම්භ කරන්නේ බයිබලයේ කියනවා මෝඩයෝ කියලා. බයිබලයේ කියනවා හබ හබ පටන් ගන්න රණ්ඩු අත රණ්ඩු පටන් ගන්න මොඩයෝ කියලා. බයිබලයේ කියන හිතෝපදේශය 29 22 20 තුන්වෙනි පදයේ 25 24 වෙනි පදයේ රණ්ඩු පටන් ගන්න මොඩයෝ. දැන් රණ්ඩුවක් පටන් ගන්න එනකොට ඔයා මොනවද කරන්නේ? ඥානවන්තයා මොනවද කරන්නේ? රණ්ඩුවක් ඇති වෙන්න යනවා කියලා දැනගත්තම ඥානවන්තයා මොනවද කරන්නේ? එල්ලිගෙන යනවද පස්සෙන්? සමහරු ඉන්නව අර කාමරේට යනකොට ඒකට යනවා පස්සෙන්. ඒකෙන් ඇහැල කුස්සියට යනකොට කුස්සියට යනවා පස්සෙන්. එල්ලි කියනවා මේක නවත්තන්නේ නැහැ. මොඩික් ඔයා ඔන්න වා මොඩික් එත හොඳම වෙලේ පාංගෙන්න යනකෝ එළියට මාළු පාය එකක් ගෙන්න ගිහිල්ලා එළියට යන්න මගහරින්න අවස්ථාව. එල්ලි අර කාමරේ මේ කාමරේට කුස්සියෙන් ටොයිලට් එකටත් යනවා පස්සෙන්. ඉන්න දෙන්නේ නැහැ. කොහොම හරි එල්ලි යනවා මේක කියලා
මමත් ඔවා කරලා තියෙන හින්දායි මම දන්නේ. තම මං කොහමද ඔවා දන්නේ? බයිබලේ නම් ඔවා කියලා තියෙනවා, මම ඔවා කරලා තියෙනවා. ඉතින් මම මෝඩෙක්. එහෙම කරපුවම මම මෝඩෙක්. එල්ලී එල්ලී අනේක. එල්ලී එල්ලී යන්න එපා. හරිද නේද? රණ්ඩු කරන්න යන්න එපා. හබ පටන් ගන්න එපා. ඒව පටන් ගත්තම නිකන් වක්කඩව කැඩුවා වගේ. හරිද නේද? තියෙන කුණු ගහගෙන යනවා කියන්නේ පුදුම වේගෙන්. ඊට පස්සේ වාපව ගන්න බෑ. කියාගෙන 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 යනවා. තියෙන මුළු මොන සනුහරේම තියෙන ඒවා කියනවා ඊට පස්සේ. බලගේ අම්මයි මම, බලගේ තාත්තයි මම, බලගේ අයියයි මම, බලගේ අක්කයි මම, බල පරම්පරාව මෙහෙමයි කියලා දාපන් පුතේ. හරි අමාරු. ඊට පස්සේ අපව රිවර්ස් එකේ ඉන්න ඒවා ගන්න බෑ. දැන් කිව්වනේ. දේව කරුණාව තියෙන මිනිස්සු, අපි දේව කරුණාව තියෙන මිනිස්සු. ආමෙන්. එතන මේ වගේ හිර වෙන්න ඕනේ නැහැ. ඉස්සෙල්ලම මේ රණ්ඩු හබ ඇති වෙනකොට මොනවද දැන කරන්න ඕනේ? හැමතිස්සෙම දකින්න අනිත් එක්කෙනාගේ ඇහි තියෙන රොඩ්ඩනේ. රොඩ්ඩ ගැනනේ කතා කරන්නේ හැමතිස්සෙම. බයිබලේ කියනවා මේ හබ මේ සංසිඳුවා ගන්න, සමනය කරගන්න පළවෙනි කාරණාව ඔයාගේ ඇහි තියෙන පොල් පරාලය අයින් කරගන්න කියලා. ඔයාගේ ඇහි පරාලයක් තියාගෙන ඔයා ගිහිනවා, ගිහිල්ලා මට ඔයාගේ රොඩ්ඩක් තියෙනවා පේනවා, අරන් දාන්න ඉඩ දෙන්න කියලා. බයිබලේ කියනවා පරාලය ඉස්සලා අයින් කරගනින්න. මතේ සුභාරංචි 7 ඕක කියන්නේ. ඉස්සලා පරාලය අයින් කරගනින්න, එතකොට රොඩ්ඩ අරන් දාන්න හොඳට පෙදේ කියලා. ඒක නිසා මගේ ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය, මතේ 7:15 වෙනි පදේ කියන්නේ හැමතිස්සෙම ඔයාගේ පුරුෂයාව භාර්යාව වෙන්නනේ. ඒකනම් බොහොම අපි කියන්නේ මේ නැවත නගා සිටවන්න ඕනේ, නැවත යථා තත්වයට, ප්‍රකෘති තත්වයට ගේන්න ඕනේ. බොහොම මුරුදුව කියලා කියනවා. කෑ ගහලා එකට එක කරලා නෙමෙයි. එක්කෙනෙකුට වැරදිලා එයා කෑ ගහගෙන යනවා නම් ඔයා සද්දන කර ඉන්නකෝ පොඩ්ඩක්. එක දවසක් මට භාර්යාව කෑ ගහනවා, පුරුෂයා එයාට කෑ ගහනවා කියලා මට කෑ ගහ එයා කියනවා. මං කිව්වා ඔයා පොඩ්ඩක් නවත්තනවද කට? එහෙමම කිව්වා මං. ඔයා පොඩ්ඩක් කට නවත්තනවද දැන්? ඊට පස්සේ ගල් ගැහිලා වගේ ෆෝන් එකෙන් නේ කමක් නැහැ. මේ පේන්න හිටියත් මං ඕක කියනවා. ඊට පස්සේ ෆෝන් එකෙන් නේ සද්දයක් නැහැ. මං ඇහුවා ඔයා සද්ද නැද්ද දැන්? නෑ පාස්ටර්. මං අහගෙන ඉන්නේ කියන්නේ කිව්වා. මං කිව්වා ඔයා දැන් සද්දන කර කොහොමද ඉන්නේ? ඔහොමම ඉන්න පොඩ්ඩක් එයාට කේන්තිය නිමෙන්න ඉඩ දෙන්න. දෙනවද ඔය එක කරනවද එයා? ඔව් පාස්ට මං කරන්න. මං කිව්වා මං එනවා බලන්න කිව්වා. මං ගියා බලන්න. ඉතින් අර කෑ ගහපු එක හැමම නැවතුණා. අරයා කෑ ගහලා කෑ ගාලා එයා එහාට යනවා, මෙහාට යනවා. ඔය එකෙක්වත් එන්න ඕනේ නැහැ. ඔය උන්ට බෑ, මට ඇවිල්ලා උදව් කරන්න. ඒ කේන්ති ගිහිල්ලා. මට දැන් ඇහෙනවා මේ ෆෝන් එකෙන් ඒක. මං ඉතින් ඒව ගණන් ගත්තේ නැහැ. මං ගිහිල්ලා කතා කරනකොට ඔක්කොම නිමිලා. ඊට පස්සේ නිසි විදියට ඔක්කොම මූලෝත්පාටනය කෙරුවා තිබුණා වූ වල් පැලෑටි ටික. ඒව උගුල්වල දාලා තමයි ආපහු පස කොටලා පාත්ති ආපහු හදලා ආවේ. ආයි වල් වැවෙනවා උමාවට. මේ වැස්සනේ. අර ඉස්සල්ලා තිබුණු ගස්වල වැටුණු බීජ තියෙනනේ, ඒව තියෙනවා වැටිලා. ඒව අපිට පේන්නේ නැහැ. ඒව තියෙනවා. ඌව පැලවෙනවා අපව. ඒකෙන් තමයි මං කියන්නේ ආයි වල් උදුරන්න ඕනේ. වල් උදුරනවා, බිම සකස් කරනවා, ආපහු වල් වැවෙනවා, ආපහු වල් උගුරනවා. ඕක තමයි විවාහය. හිතන්න බෑ එක දවසක් අපි වල් උදුරලා දැම්ම දැන් නම් ආයි වැවෙන්නේ නැහැ. හරි ෂොක්. එහෙම පවුල් මම දන්නේ නැහැ. එහෙම පොලවක් මම දන්නෙත් නැහැ. උදුරනකොට තව කොහේ හරි ආපහු වැටලා තියෙනවා, සෙට් වෙලා තියෙන්නේ. මේ ටික ගිහිල්ලා කාලයක් ගියාම ආය ආරකෙනවා අතනින් ඇතුළට. ඒකින්ද මං කියන්නම් මගේ ප්‍රේමවන්ත සහෝදරේ බොහොම ප්‍රවේශමෙන්. අපිට බයිබලේ කියනවානේ අපිට සමාව ලැබිලා තියෙන්නේ කියලා. එහෙනම් නිතරම ඔයා සමාව දෙන්න තැන ඉන්නකෝ. සමාව දෙන්න තැන ඔබ ඉන්නවද? දැන් මම මේ කතා කරන්නේ මොනවද? අලසකම නැති කරගන්න එක ගැන. මේ අලස හින්දානේ මේවා කරන්නේ නැත්තේ. සමාව ලැබුණු ආය කෙනෙක් හැටියට සමාව දෙන්න. හැමතිස්සෙම හොඳ අනුශාසනාවක් ගන්න. හිතන්න එපා ඔයාට ඔක්කොම විසඳ ගන්න පුළුවන් වේ. ඒක සමහරවරි ලැජ්ජයි ඇවිල්ලා කියන්න මේක. වරදිනවද? කියන්න ලැජ්ජයි.
ලැජ්ජාහිඳ දේවල් ගොඩක් උග්‍ර කරගන්නවා ඊට පස්සේ අවසානයේදී. ඉතින් අපිට ස්වාමීන් වහන්සේ මතක් කළ දෙන්නේ ඉල්ල ගන්න උදව්. දැන් සෙන්තකී යෝධියයි රණ්ඩු කරගත්තා. පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ. පාවුලතුමා එතනට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳුවා. කාන්තාව දෙන්නේ හබ කරගන්නකොට එතන. වර්ධනද එයා ගිහිල්ලා ප්‍රශ්නේට උදව් කරේ ඒක විසඳ ගන්න. ඉතින් ඒක නිසා අපිට ඕනේ අනිතක කැප වෙන්න sannivedanayata කතා කරන්න කැප වෙන්න. අහක බලාගෙන අහස බලාගෙන උළු ගැනගෙන ෆෑන් එක දිහා බලාගෙන නෙමෙයි කතා කරන්නේ ඇහැ බලාගෙන. ආමෙන්. ඇස් දිහා බලාගෙන කතා කරන්න. ඇස් දිහා බලාගෙන කතා කරන්න. හුඟක් වෙලාවට ප්‍රශ්නයක් තියෙන අහක බලාගෙන කතා කරනකොට. ඒ නිසා මේ පවුල් වල මේ sannivedanayata ඔබ කැප වෙලා ඉන්නවද? එකිනෙකත් එක්ක කතා කරගන්න. sannivedanaya පවුලේ දේවල් ගැන, ළමයින් ඉන්නවා නම් ඒගොල්ලෝ ගැන, ඉතුරු අනාගතය ගැන, සලස්මෝල් ගැන කැප වෙලා ඉන්නවද කතා කරගන්න දෙන්න. හරි ඉස්සර පාස්සේ ක්‍රිෂාන්ත තිලකරත්න ඉන්න කාලේ කියන කුටු කුටු ටයිම් එකක් කියලා. කුටු කුටු ටයිම් එකක්. පුරුෂයා භාර්යාව අතර කුටු කුටු ටයිම් එකක්. කියන්නේ කුටු කුටු ටයිම් එකක් කියලා. කුටු කුටු ටයිම් එකක්. කුටු කුටු ටයිම් එකක්. තියනවාද ඒ වගේ එකක් කුටු කුටු ටයිම් එකක් ගෙදර? හා ඒව වර්ධනය කරගන්න. නැත්තම් පටන් ගන්න අද. අද හැන්දෑවට ගිහලා කුටු කුටු ටයිම් එකක් පටන් ගන්න ඕනේ. තෝසේ කඩේකට ගිහිල්ලා හරි කමක් නැහැ කුටු කුටු ටයිම් එකක් පටන් ගන්න ඕනේ. වෙන කඩේකට ගිහලා කන්න සල්ලි නැත්නම් තෝසේ කඩේට ගිහලා කන්න පුළුවන්. තෝසෙත් කන්න ලේසි නෑ දැන් නේද? හොඳයි. ඒකේ මේ වෙලාවේදී අර ඇහුම් කන් දෙන එක එකෙක් කෙනාට ඇහුම් කන් දෙන එක හරි වටිනවනේ. මම ඉස්සර වෙලා කියෝ කියෝ යනටදී අරයට පොඩ්ඩක් කියන්න දීලා අහගෙන ඉන්න එක වර්ධනද? කතා කරනකොට අහගෙන ඉන්න. අපිට අහගෙන ඉන්න හරිම අමාරුනේ. හරිම අමාරු අහගෙන ඉන්න. ඔයාට අහගෙන ඉන්න බැයි නම් ඔයාට මුකුත් කියන්න ඔයා උපයාගෙන නැහැ. ඒ නිසා ඔයා අහගෙන ඉන්නේ නැත්නම් ඔයා ප්‍රශ්නෙට තව ප්‍රශ්න එකතු කරනවා. අහගෙන ඉන්න බැයි නම් මැද්දෙන් පැන පැන කතා කරනවා නම් එයා බිනු දෙන්නේ කතා කරගෙන ඉන්න. එයා කියනවා ඒක උනේ බදා. නෑ 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 ඒක උනේ අඟහරුවාද? අරයා පැනලා. කටවහගෙන ඉඳපන්කෝ බදාද කියනවා. පස්සේ කියපල්ලා. පස්සේ ගිහිල්ලා කියපන්කෝ මේක උනේ අඟහරුවාද නෑනේ ඔයාට මතක නැද්ද කියලා. එතෙන්දිම පයින්නවා. කවුරු හිටියත් කමන්නේ නෑ මැද්දේ පැන. නෑ නෑ. ඒ ඊදා එහෙම නෙමෙයි උනේ. ඔක අඟහරුවාද උනේ? පුරුෂයා කිව්වම් බදාද කියලා, භාර්යාව කියනවා අඟහරුවාද කියලා. අහගින් එක්ක නදන්නවා මෙතන අවුලක් තියෙනවා කියලා. පොඩි දේවල් දැක්කද? පොඩි දේවල් පොඩ්ඩක් ඉවසගෙනවා කතා කරගෙන හිටියනම් ඒ වෙලාවේදී අහගෙන හිටියනම් එයා කියන එක පස්සේ වහට ගිහලා කියන්න පුළුවන්. මේක අඟහරුවාද? මේ වට මතකද අඟහරුවාද? ඊට පස්සේ වගේ සාකච්ඡාවට ගෙන්නේ අතන මිනිස්සු ඉස්සරහ පිට පැනලා එයා වගේ පුරුෂයාව නිවැරදි ගන්න, වගේ භාර්යාව නිවැරදි ගන්න එතනට යන්න එපා. එතකොට එතන අවුලක්. අවුලක්. ලොකු හානි කරන දෙයක් නම් ඒක කියලා නිවැරදි කරන්න. හරි. හැබැයි බදාදායි අඟහරුවාදායි අතර ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්. සමහරු පැන පැන කියනවා, පැන පැන කියනවා. ඒකද ඇහුම්කම් දෙන්න, ඇහුම්කම් දෙන්න. යාකොබ් පොතේ 1:19 කියන්නේ ඒකයි. ඇහුම්කම් දෙන්න. ඇහුම්කම් දෙන්න ඉක්මන් වෙන්න. කේන්ති යන්නයි, කතා කරන්නයි ප්‍රමාද වෙන්න කියලා බයිබලයේ කියනවා. ඇහුම්කම් දෙන්න ඉක්මන් වෙන්න. යාකොබ් 1:19. ආමෙන්. ඉතින් ඒක ඔබගේ හැම සම්බන්ධතාවයකට වැදගත්. හැමතිස්සෙම කතා බහ හරි ගස්ස ගන්න. කේන්තිගේ ගමන් කියන්නේ සත්තුන්ගේ නම්. ඔව් සත්තුන්ගේ නම් කියලා පටන් ගන්න. ඉතින් කොයිද ඒව කිව්වට පස්සේ ආය අදින්න බෑ. තුවාල කරනවනේ වා ඒව කියලා. වර්ධින අධිතී ඒක නිසා කතාව ගැන ප්‍රවේසම් වෙන්න. කතා විලාසය ගැන ප්‍රවේසම් වෙන්න. ටෝන් එක ගැන ප්‍රවේසම් වෙන්න. සමහරු කෙනාගේ ටෝන් එක හරි නෑ මට. සමහරුගේ කතා විලාසය හරි නෑ. කමාරු කතා කරන වචන පීයෙන් අයිනේම වගේ. ටෝන් එක හරි නෑ. වේගය වැඩි. වර්ධන මේ ඔක්කොම හසුරුවා ගන්න පුළුවන් දේවල් බැරි දේවල් නෙමෙයි. ඒ නිසා ඔබගේ කතා මේ ප්‍රමාණය ගොඩනගා ගන්න. කතා කරන විදිය ගොඩනගා ගන්න. මම හරි ඉස්සෙල්ලා කිව්වා වගේ ටිකක් ගැඹුරෙන් sannivedanaya කරන තැනකට එන්න. ගැඹුරෙන් sannivedanaya කරගන්න. සාකච්ඡා කරනකොට දේවල්. ආමෙන්. සහෝදරිය හැම වෙලාවෙදීම අපි මේ අවුල් කරගන්නේ හුඟක් වෙලාවට අපේම විහිං. ඔයා පවුලක් හැටියට ඔයා නියම කරගෙන ඉන්නවද? පුරුෂයයි ඔයයි ටිකක් එකතු වෙලා ටිකක් නිදහසේ කතා බහ කරන්න වෙලා එළියට යන්න පොඩ්ඩක් ගිහිල්ලා ළමයි එක්ක නෙමෙයි තනියම ඔය දෙන්න යන්න. මේ මොන කෝලමක්ද මේ? අපි දැන් බැඳලා අවුරුදු 25 ළමයි ඉන්න පිස්සුද ඔයාලට? මට එහෙම වෙන්න පුළුවන්ද? මේ අපේ මේ මොන කෝලමක්ද මේ?
කෝලං වෙන්න ඉස්සල්ල මේක කරන්න. කෝලං වෙන්න ඉස්සල්ල. නැත්තම් කෝලං වෙනවා තමයි. ඒ නිසා මේක ගැන ඔබ අල්ලගත්තොත් ඔබට යහපත්. තුන්වෙනි කාරණා. පවුල ශක්තිමත්ව තබා ගන්න මොනවාද මං කිව්වේ? ප්‍රබා ගැනීම තුල ආරක්ෂා කරගන්නේ කොහොමද? ශක්තිමත් කරගන්න අවශ්‍ය කරන පළවෙනි කාරණාව ස්වාමීන් වහන්සේ නම්බර් 1 වෙන්න ඕනේ. හරිද? දෙවෙනි කාරණාව අලසකම දුරු වෙන්න ඕනේ. සෝමාරිකමත් එක්ක පෞල් ජීවිතයක් යන්න බෑ. පෞල් ජීවිතයක් කියන්නේ මහන්සි වෙන්න දිනවා. පුරුෂයා මහන්සි වෙන්න ඕනේ, භාර්යාව මහන්සි වෙන්න ඕනේ, දෙන්නම් මහන්සි වෙන්න ඕනේ, ළමයි මහන්සි වෙන්න ඕනේ. දායකත්වය අවශ්‍ය ඔක්කොම අල්ලගෙන පෞලට. ආමෙන්. නැත්තම් පෞලක් ගෙන යන්න බෑ. එතන ළමයින්වත් පුංචි කාලේ ඉඳලා පුරුදු පුහුණු කරන්න, ගෙදර දොරේ වැඩ කටයුතු කරලා තමුන්ගේ වැඩ සහැල්ලු කරගන්න තැනට ගේන්න. ඒකනේ මම දානුයි අශානේ අවුරුදු 18 වෙනකොටම තක් ගාලා ලයිසන් අරන් දුන්නේ. දැන් එහෙට යන්න, මෙහෙට යන්න, මට යන්න ඕන නම් දැන් මං යන්න ඕනේ. ඒගොල්ලෝ යනවා, ඒගොල්ලෝ යනවා, ඒක කරනවා, මේක කරනවා. බානුගේ එතන ගිහිල්ලා ඒගොල්ලෝ පුරුදුනා, දැන් බැඳලා ඒගොල්ලන් දැන් ඒ කටයුතු කරගෙන යනවා. මේවා හුරු කරන්නකො පුංචි කාලේ ඉඳලා ළමයින්ට. සමහර කාලයට කුස්සියට එන්න දෙන්නේ නැහැ ගෑනු ළමයාට. එයයි ති මොනවද කරන්නේ? අර ගගා මේව ගගා මේක හූර හූර කකුල උඩ දාගෙන, අර ඒක ඒක බල බල මේක බල බල, අරක කොට කොට මේක කොටනවා වැඩේම, ඒක කොට කොට ඒක බල බල ඔන්න කාලේ ගත කරනවා. මුකුත් ඉගෙන ගන්න නැහැ, ගෙදරට ඇවිල්ලා දෙයක් කරන්න දෙන්නේ. අපෝ ගිහිලා යා කෙරුවොත් මට අපව් කරන්න වෙයි. ඒ නිසා ඕනේ නැහැ. දුක් වේ අම්මලා ඔබලට, ඔබට දුක් වේ ඔබට අම්මලාට. ඒ ළමයින් ඇතුළට ඇවිල්ලා කුස්සියට ඇවිල්ලා වරද්දලා පොල් ගාන එක දෙන්න, වරද්ද ගන්න දෙන්න, පොල් හිරව ගන්න දෙන්න. ලොකු ලොකු රේණු, මෙයා බෝල් ගාන්න ගත්තොත් එහෙම මෙයා ලොකු රේණු ගාන්නේ. කමන්නෑ ගාන්න දෙන්න ලොකු රේණු. ඔයාට හීනි රේණු ගාන්න පුළුවන් වුණාට එයාට බෑ. එයාට පුළුවන් තාම ලොකු රේණු ගාන්න දෙන්න එයාට ලොකු රේණු. කණ්ඩපා ළමයින් ව පොඩි කාලේ ඉඳලා දෙන්න ඒගොල්ලන්ට වැඩ කරන්න ගෙවල් වල. නෑ නෑ එහෙම කරන්න එපා. යාට ඉගෙන ගන්න තියෙන ඉගෙන ගන්න වෙලාවක් දෙන්න. මේ වෙලාව ඉගෙන ගන්නilla, මේ වෙලාව වෙලාව වැඩ කරපල්ල. ඕන නැති හුරතලේ, ඕන නැති හුරතලේ වැඩ දෙන්නද? ඔවට ගිහිල්ලා අන්තිමට ඔබ ලොකු විනාශයක් කරනවා, ඔබගේ ළමයාටත් විනාශයක් කරනවා, ඔබත් විනාශයක් කරගන්නවා. ඔබට විසඳ ගන්න බැරි ප්‍රශ්න වලට ඔබ ඇතුල් වෙනවා. තුන්වෙනි කාරණාව බලන්න. පෞල ශක්තිමත් කරගන්න. බොරු කියන එක නවත්තන්න. එකිනෙකාට බොරු කියන එක නවත්තන්න. බොරුව වදන. දැන් විවාහයේදී අපි ඇතුල් වෙනකොට, විවාහයකට ඇතුල් වෙනකොට අපි කියනවා දුක් සැප දෙකේදී, පෝසත් අපෝසත් භවයේදී, රෝගී නිරෝගී බෑ දෙකේදීම, දෙවියන් වහන්සේගේ වචනේ නියමේ පරිදි මම ඔබ බලා ගන්න. වැඩි කාලයක් යන්නේ නැහැ. වැඩි කාලයක් යන්නේ නැහැ. ඔක රිවර්ස් කරගන්න. ඔක නොකර ඉන්න. එතකොට බලන්න ඔබ විවාහය තුල බොරුව ඔබගේ ජීවිතේ ඔබ තබාගත්තොත්, පුරුෂයා හැටියට, භාර්යාව හැටියට බොරුව තිබුණොත් විවාහේ, මේක පිළිකාවක්. පිළිකාවක්. ඔබ දන්නේම නැතුව මැරෙනවා. බොරුව පිළිකාවක්. තේරුම් ගන්න. මේ බොරුව තියෙන්න දෙන්න එපා. එහෙන් බොරු කීම අතහැර දමා. එක එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමග සැබෑව කතා කරන මක් නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය? පුරුෂයයි භාර්යාවයි ඊට වැඩිය කොච්චර සමීපද මේකෙදි? එක මාංශයක්. ඇත්ත කිව්වම ටිකක් අමාරුයි. විපාකයේ විඳින්න වෙයි. හැබැයි බොරු කියලා අහුවෙලා විපාකයේ විඳිනවට වැඩිය ඇත්ත කියලා පොඩි වේදනාවක් විඳින එක හොඳයි. කීදෙනෙක් කියනවා ආමෙන් කියලා එකට? සමහරු බොරු කියනවා, බොරු කියන ඊට පස්සේ ඇත්ත අහුණාම ඉවරයි. කොහෙන්ද විසඳගන්නේ? බොරුනේ කිව්වේ. එතකොට දැන් සමූගයේ සමීපතය, සමූගයේම ලැපැත්තේ ඉන්න කෙනා බොරු කියලා අහුනොත් එහෙම, මේක බොරුයි කියලා ඔයා දැනගත්තම කොච්චර බලපෑමක් ඇති වෙනවද මේ පවුලකට? එතකොට නිකන් කල්පනා කරලා බලන්න. ඒ නිසා බොරුව පවුල දුර්වල කරන යන්න දෙන්නේ නැහැ ඉස්සරහට. ඒ නිසා බොරුව වහාම නවත්තන්න. ඒ බොරුව කියවුවම ඒකෙන් ඇති වෙන විපාකය තේරුම් ගන්න. ඇත්ත කිව්වම ඒකට මූණ දෙන එක අමාරුයි ඒ වෙලාවට. ඇත්ත කිව්වම මේ වෙලාවට අමාරුයි. හැබැයි දීර්ඝ ගමනේදී එක ලොකු උසහනයක් සහ සුවයක් ඔබට ගේනවා. බොරු කියලා ඔයාලට ඒ වෙලාවේදී භාර්යාවගෙන්, පුරුෂයාගෙන් බේරෙන්න පුළුවන්. හැබැයි ඇත්ත එළිදරව් වෙන වෙලාවට ඔයා කොහොමද ඒකට මුහුණ දෙන්නේ?
කොහොමද මොනේ දැන් මේ ගැන කල්පනා කරලා බලන්න. එනිසා බොරුව වර්ධ වෙනවාද? මේ පෞල් විවාහයක විවාහ ජීවිතයක ඉස්සරහට යන්න තියෙන ලොකුම අත්‍යවශ්‍යම ද්‍රව්‍ය තමයි විශ්වාසවන්තකම. විශ්වාසය. එනිසා පුරුෂයනි තමුන්ගේ භාර්යාවන් කෙරෙහි විශ්වාසය ගොඩනගා ගන්න. භාර්යාවනි පුරුෂයන් කෙරෙහි විශ්වාසය ගොඩනගා ගන්න. ඒක මැද්දට එනා වූ හැම කාරණයක් එක්කම ගනුදෙනු කරගන්න. ඒ විශ්වාසය බිඳින්න එන. අවිශ්වාසවන්ත වුණා නම් කියන්න මට සමා වෙන්න මගේ අතින් මේක වුණා කියලා. එතකොට ප්‍රශ්නේ එතනින් ඉවරයි. ඔයා උනේ නැහැ කියලා යනකොට මේක ආරංචි වුණොත් එහෙම භාර්යාවට නැත්තම් පුරුෂයාට ඒක විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ. ඒක තුවාල ඇති කරනවා. ඇතුලේ ගැඹුරු තුවාල ඇති කරනවා. ඔයගොල්ලන්ට තේරෙනවද මන් දන්නේ මන් කියන එක? කීදොනේ තේරෙනවද මන් කියන එක? ස්වාමීන් වහන්සේ අපිට කරුණාව දෙනසේක්වා. මේ වගේ නිදහස් වෙලා ශක්තිමත් පවුලක් සුරක්ෂිත කරගන්න. ආමෙන්. එනිසා මේකේ මේ බොරුව ඒක තුවාල කරනවා. ඒකයි මේ එපිස 4:25 වෙනි පදේ එහෙම කිව්වේ. ඔය බොරුව කියන එක ගොඩක් නිකන් මවහ පෙන්නන දේවල් කියනවා. ගොඩක් විශාල කරලා පෙන්නනවා. මම කවදාවත් එහෙම කරනවා දන්නේ ඔයාට? කවදාවත් මං කරලා නැහැ. කවදාවත් මම කරන්නේ නැහැ. කවදාවත් මං කරලා නැහැ. කවදාවත් මං කරන්නේ නැහැ. කියපල්ලකෝ මේ පාර මගේ අතින් වුණා කියලා. කවදාවත්ම වෙලා නැහැ. දැන් මේ ගමන නම් වුණා කියලා. ප්‍රශ්නේ ඉවරයි නේ තෝට. කියන්නේ. කියන්නේ. කියන්න එපා. එපා කියන්න. ඇයි මිනිස්සු බොරු කියන්නේ? බොරු කියන්නේ ඇයි මිනිස්සු? ඇයි බොරු කියන්නේ? ආත්මార్థකාමී කාරණාවල් උදෙසායි. ඒකටයි බොරු කියන්නේ. යාකොබ පොතේ 4 පළවෙනි පදේ ඉඳලා ඉදිරියට ඔබට කියවන්න පුළුවන් ආ. යාකොබ 4 1 ඉඳලා ඉදිරියට. නුඹලා අතරේ යුද්ධත් දබරත් කොයින්ද ඒව පැමිණෙන්නේ? නුඹලාගේ අවයවයන් තුලේ යුද්ධ කරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද? සමහරු බලනවාද? එච්චරට බොරුවට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඇත්ත කියනවා කියන එක හරියට ඒගොල්ලන්ට අලුත් භාෂාවක් කතා කරනවා වගේ. ඇත්ත කියන එක. දැන් හරියට මට ඇත්ත කියන එක ප්‍රංශ භාෂාව කතා කරනවා වගේ වුණොත් කොහමද? මට බෑනේ ප්‍රංශ භාෂාව. මම ඇත්ත කියන එක නිකන් ප්‍රංශ භාෂාව වගේ කියලා කියන්නේ. ඒ තරම් අමාරුයි මට බෑ ඒක කතා කරගන්න බෑ. සමහරු ඒ තරමට බොරුවට පුරුදු වෙලා තියෙනවා. මේ බොරුවට පුරුදු වෙලා තියෙන නිසා ඇත්ත කතා කරන එක ප්‍රංශ කතා කරන එක ග්‍රීක කතා කරනවා වගේ. අමාරු භාෂාවල් දෙකක් ගැන මම ඒ කිව්වේ. ඒව කතා කරන හරි අමාරුයි. ගාල මෙහෙන් එන්න ඕනේ. ඕ අම්මෝ හරි අමාරු. ග්‍රීකුත් එහෙමයි මේකත් එහෙමයි. ඔක්කොම එහෙමයි. ඒක නිසා මම ඔබට කියන්නම්. මගේ ලේලි මගේ දිහා බලන තරහ වෙන්නේ නැහැ යාවන් දන්න. අපි දෙන කතා කරන දහන කොහොමද? තරහ වෙන්නේ නැහැ මගේ තේ. ඉතින් බලන්න මේ වගේ සමන්ට සමන්ට මේ ඇත්ත කියන්නේ කොන්න ඕවගේ. හරි අමාරුයි. කවදාවත් කරන්න බෑ ඒක. හරි අමාරුයි. කවදාවත් පුරුදුත් නෑ මට කළත් නෑ නේ. ඔයාගේ පුරුෂයාට බාරයට ඇත්තම කියන්නේ. මගේ අද මේම වුණා. එයා සමාව දෙයි ඒ වෙලාවේ. ඔයා නැහැ කියලා කියලා පස්සේ අහුණත් එහම ගුටි කනවා. පවුල ඉවරයි. වඩ දෙන්නද? දාලා යනවා. හැංගෙනවා. දැන් අර පවුලක් ඉන්නවා. එක්කෙනාට එක්කෙනා බොරු කියලා. දැන් මම මේ තාම හොයනවා. ගෑණි නෑ. ළමයිත් එක්ක නෑ. ආගිය අතක් නෑ. දැන් පොලිසිය ටෙලිෆෝන් නම්බර් අරගෙන ටෙලිෆෝන් නම්බර් ට්‍රේස් කරලා ගේනවා කියලා කිව්වා ඒගොල්ලන්ව. ගෙනාපුවම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියලා ඒගොල්ලන්ට කිව්වා. ඉතින් මම හොයනවා හොයනවා උත්තර දෙන්නේ නෑ. කතා කරන්නේ නෑ. නැති වෙලා. බලන්න. පුදුම ප්‍රශ්න. හතරවෙනි කාරණා. විවාහය ශක්තිමත් කරගන්න. ශක්තිමත් කරගෙන සුරක්ෂිත කරගන්න. පළවෙනි එක ස්වාමින් වහන්සේ ප්‍රථමයා වෙන්න ඕනේ. දෙවෙනි එක අලසකම නිදාස් කරගන්න ඕනේ. කාර්යශීලීව වැඩ ගන්න බර ගන්න. තුන්වෙනි එක බොරුව නවත්ත ගන්න ඕනේ. හතරවෙනි එක බලන්න හතරවෙනි එක. මොකද්ද හතරවෙනි එක? මොකද්ද කාමය කියලා කියන්නේ?
වැරදි සම්බන්ධතාවයන් වලට තියෙන ආසාව, තෘෂ්ණාවල්. මේ තෘෂ්ණාවල් සම්පූර්ණයෙන්ම විවාහය කියන එක නාස්ති කරනවා. ඒක දැන් පුංචි ළමයි වුණත් පුංචි කාලේදී දැනගන්න ඕනේ ඔය තෘෂ්ණාවල් වලින් නිදහස් වෙන්න. තෘෂ්ණාවල් මේවා අලුතෙන් කියලා දෙන්න ඕනේ නැහැ. මේ වගේ නිදහස් වෙන්න පියවර ගන්න තෘෂ්ණාවල් වලින්. එක එක දේවල් කරේ තියෙන තද ආශාවන් ඔය තෘෂ්ණාවල් කියලා කියන්නේ. මේවා විවාහ ජීවිත හරිම භයංකාරයි. ඔයාලට තේරුණාද? ඒ නිසා ඔබ විරුද්ධ ලිංගික අයත් එක්ක ඇසුරු කරනකොට, පුරුෂයෝ කාන්තාවෝ එක්ක, කාන්තාවෝ පුරුෂයෝ එක්ක විරුද්ධ ලිංගික අයත් සමග ඔබගේ ගනුදෙනුවේදී කරුණාකරලා ප්‍රවේශම් වෙන්න. කරුණාකරලා ප්‍රවේශම් වෙන්න. 2 තිමෝති 2:22 යාකෝබ 1:14-15 2 තිමෝති 2:22 අපව ඒක වැරදිලා වැටලා තියෙනවා. යවුන වාසයේ තෘෂ්ණාවෙන් දුරව පිරිසිදු සිතින් ස්වාමිනාන්සේට යාඥා කරන්නන් සමග ධර්මිෂ්ඨකමත ඇදීලා ප්‍රේමයත් සමාදානයත් අනුව යන්න. යාකෝබ 1:14-15 නමුත් එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හි, පොළඹවනු ලබන කල්හිද පරීක්ෂා කරනු ලබයි. විද තෘෂ්ණාව පිළිඳිනගත් කල්හි පාපේ බිහි කරන්නේය. පාපේද සම්පූර්ණ වූ කල්හි මරණය උපදවයි. ප්‍රේමන්ත සහෝදරය සහෝදරිය, ගොඩක් විවාහ අද දවසේ විනාශ වෙන්න මූලික හේතුව අර්ධනාද තෘෂ්ණාව මුල් වෙලා. ඒ නිසා මේ විරුද්ධ ලිංගික ආයත් එක්ක තියෙන සම්බන්ධතාවය, ඒක ස්වභාවය වෙන්න පුළුවන්, ඒක එළියේ වැඩ කරන තැන වෙන්න පුළුවන්, ඒක සමාජය තුල වෙන්න පුළුවන්. පුරුෂයෝ ස්ත්‍රීන් සමග, ස්ත්‍රීන් පුරුෂයෝ සමග තිබෙන සම්බන්ධතාවය ගැන ඔයා ප්‍රවේශම් වුණේ නැත්නම්, විශේෂයෙන්ම ඔබ විවාහක කෙනෙක් හැටියට, ඔබ අනිවාර්යයෙන්ම ගැටලු ප්‍රශ්න වලට මුහුණ දෙනවාමයි. ඔබ විවාහ නොවූ කෙනෙක් නම් ඔබගේ චරිතය ඔබ කැත කර ගන්නවාමයි. ඔයාට එකෙන් බේරෙන්න බෑ. ඉතින් මේව ආරක්ෂා කරගන්න තිබෙන්නා වූ ස්ථානය මොකද්ද? ඒ සම්බන්ධතාවයන් වලදී ප්‍රවේශම් වෙන්න. මොකද මේකට වැටෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. මේ පරීක්ෂා වලට අහුවෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. අනිත් එක්ක නෑවිලා වාගේ උරහිස්සේ අඳන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. ඒක නිසා පොඩ්ඩක් දුර තියාගන්න. නැත්තම් නේ කියලා පදාගෙන උරහිස්සේ බෙල්ල තියාගෙන හිටියොත් මොනවා වෙනවද? සමීක්ෂණයකදී ඔප්පු කෙරුවා එක ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතරේ ඒගොල්ලන්ට පොදු බොහොම සංවේදී ප්‍රශ්න 25ක් අහනවා ඒගොල්ලන්ගේ. ඒ ප්‍රශ්න 25ට උත්තර දෙන්න ඕනේ එක එක්කෙනාට ඇස් දෙක දිහා බලාගෙන. ඒ සමීක්ෂණයේදී ඔප්පු කෙරුවා අනිවාර්යයෙන්ම දන්නේම නැතුව ඇතුලේ සම්බන්ධතාවයකට දෙන්න ඇතුල් වෙනවා කියලා එහෙම කරනකොට. ඒකයි මම කියන්නේ මේක හරි භයංකාර දෙයක්. මේක නපුරා මිනිස්සුන්ව අල්ලගන්න තබල තිබෙන ලොකු ආයුධයක් මේක. හරිද? ඒකයි පවුල හොඳට භුක්ති විඳින්න කියලා කියන්නේ. පුරුෂයා භාර්යාව ළමයි පවුලක් හැටියට ප්‍රීතියෙන් ඉන්න ඕනේ, භුක්ති විඳින්න ඕනේ පවුල. ආමෙන්. නැති වුණත් මේ අන්තරායවල වලට මුහුණ දෙන්න තියෙන බව ලියවින්නේ තියෙනවා. ඉතින් මේකෙන් බේරෙන්න බෑ වාට මටයි. හිතන්න එපා මේක වාට වෙන්න බෑ කියලා එහෙම. 1 කොරින්ති 10:12 වෙනි පදයේ මෙන්න කියනවා. එහෙන් තමයි තෙලින් සිටින්නේ ඇයි සිටින තැනත්තේ නොඇටෙන්න වග බලා ගන්න. ඔය හිතනවාද ඔය කෙලින් ආ මට ඒව වෙන්න බෑ පිස්සුද අපි එහෙම නෑ. ඔය ඔය විදිහට හිතන්න එපා අපි ගැන පාස්ටර්. එහෙම වෙන්නේ නෑ, අපි එහෙම නෑ. දෙවනාසිරි ස්තුති. එහෙනම් වැටෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. වැටෙන්නේ නැති වෙන්න වග බලා ගන්න. මොකද්ද තියෙන සහතිකේ මට කියන්න පුළුවන්ද මම වැටෙන්නේ නැහැ කියලා? එහෙම කිව්වොත් මට වචනේ කියන්නේ නොවැටෙන්න වග බලා ගන්න කියලා. හරි තේරුණාද? ඒක නිසා මේ එක කවදාවත් ඔබට සිද්ධ වෙන්න බෑ කියලා මේ හිතන්න එපා. ඔබ හරි භක්තිවන්ත වෙන්න ඇති, හෝලි වෙන්න ඇති, ඔක්කොම හෝලි හෝලි වෙන්න ඇති. එවනට හිතන්න එපා කවදාවත් ඔයාට මේක වෙන්න බෑ කියලා. ඕනේ තරම් වෙලා තියෙනවා. අද දවසේ වෙනකොට ඕනේ තරම් වෙලා තියෙනවා. එහෙම වුණාම නිකන් හිතලා බලන්න මොකද වෙන්න යන්නේ ඔබගේ සේවයට? සේවය කරන කෙනෙක් නම් මොකද වෙන්න යන්නේ ඔබගේ පවුලට? ඔබගේ දරුවන්ට මොකද වෙන්න යන්නේ? පුළුවන් සමාජයට මුහුණ දෙන්න. මොකද වෙන්න යන්නේ ඔබගේ සමාජයට? මොකද වෙන්න යන්නේ ඔබගේ නෑදෑ හිතමිතුරන් මැද? මොකද වෙන්න යන්නේ? එක්කද මේකේ තියෙන භයානකකම්? ඕවා හිතන්නේ. ඔතන දෙනකොට ඔවා හිතන්නේ.
හිතනතු ගිහිල්ලා තව බොහෝ රාශියක් අමාරුවේ දාන. මගේ ඒ වගේ අවකල් ක්‍රියාවක් තිබුණා නම් ඒ අවකල් ක්‍රියාව කී දෙනෙකුට බලපානවද ඔයාලට මම කියන්නේ? කී දෙනෙකුට බලපානවද? කොච්චර කල් හැංගිලා ඔක කරන්නද? පුළුවන්ද ඔය හැංගි හැංගි කරන්න? බෑ, පාපේ කොයි වෙලාවෙ හරි ඔයාව අහු අල්ල ගන්නවා. පාපේට ඉව තියෙනවා. පාපේ ඔයාව හොයා ගන්නවා. ඔයාට ඒක හැංගි හැංගි කරන්න බෑ. එතැන් මේ මේක ගැන ලොකු බරපතල විදියට මම දන්නවා. දැන් ඔයා විවාහයට ඇතුල් වෙනකොට දැන් ඔයා විවාහ කිවිසගෙන තිබෙනවා නම් විවාහයට ඇතුල් වෙලා තියෙනවා නම් අනිත් ඔක්කොම තිබෙන ප්‍රේමයෙන් බැඳෙන කාරණා කපලා දාන්න. ඒවත් එක සම්බන්ධතාව තියාගන්න බෑ ඔබට තවදුරටත් තිබුණොත්. ඔබ දන්නේම නැතුව ලොකු විනාශයක් ඔබට කරගන්නවා, පවුලට කරනවා, සමාජයට කරනවා, ඔබ කිතුණුවෙක් නම් කිතුණු ශාසනයට කරනවා. එතැන් වහාම ඒ දේවල් එක ගනුදෙනු කළ යුතුයි. වර්ධනද වහාම ගනුදෙනු කළ යුතුයි. නැති වුණොත් ඒකෙන් ලොකු ප්‍රශ්නයක් ඔබ ඇති කරගන්නවා, අනිත් ඒගොල්ලන්ට ප්‍රශ්න ඇති කරනවා. එතම ඔබට කියන අර රොමැන්ටික් ඔප්ෂන්ස් තියෙන්නේ බැඳලා පස්සේ කියලා. කෝට් කරනකොටවත් නෑ ඒක. විවාහ ගිවිසගෙන ඉන්න කාලෙටවත් නෑ රොමැන්ස්. රොමැන්ස් තියෙන්නේ විවාහයට. වර්ධනද රොමැන්ස් කියලා කියන්නේ ප්‍රේමයෙන් බැඳෙන එක. ප්‍රේමයෙන් බැඳීම තියෙන්නේ විවාහයට. විවාහ වෙන්න ඉන්න කාලයට ඒක නෑ. මේ විවාහ වෙන්න ඉන්න කාලේ ඕක කරලානේ මේ විවාහය නැති බංගස්ථාන කරගන්නේ. මේ විවාහ වුණාට පස්සේ මොනවා කියන්නද මොනවා කරන්නද කියලා දන්නේ නෑ. ඇයි ඔක්කොම කියලා කරලා ඉවරයි විවාහ වෙන්න ඉස්සෙල්ලා? ඉතින් ඒක විවාහයට ඉතුරු වෙලා නෑ. මේක දෙවියන් වහන්සේට විරුද්ධයි. මේක පවුල් ආයතනයේ දෙවියන් වහන්සේගේ විග්‍රහයට විරුද්ධයි. එතකොට ඔබ මේ වගේ දේවල් වල පැටලිලා ඉන්නවා වහාම පසුතැවිලි වෙලා හැරෙමු. අපි හැරෙමු. දෙවියන් වහන්සේගේ උදහසින් නිදහස් වෙන පිණිස හැරෙමු. එතකොට අපිට හරියට මඟ පෙන්වීම දිශාවන් අවශ්‍යයි. විරුද්ධ පාක්ෂිකයේ අයත් එක්ක අපි වැඩ කරනකොට කොහොමද අපි වැඩ කරන්නේ? හැමතිස්සෙම විරුද්ධ පාක්ෂික එක්කෙනෙක් එක්ක කටයුතු කරනකොට හැමතිස්සෙම ඔයාව ඩිස්ටර්බ් කරන්නයි වටේ ඉන්නේ. කවදාවත් තනි වෙන්න එපා. තනි වෙන්න එපා. කවුරු හරි ඉන්නෝනේ ඩිස්ටර්බ් කරන්නේ. කවුරු හරි ඉන්නෝනේ කතා කරන්නේ. හරිද නේද? හැම තිස්සෙම මේ ආරක්ෂිත පියවරවල් ඔබ ගත්තොත් ඔබට මේ වගේ සෑහෙන බේරුණා. ඔය දන්නවද මේ සදාචාරාත්මක විදිහට අසමත් වුණොත් එහෙම තියෙන විපාක මොනවද කියලා? හිතෝපදේශයේ 6:27 27 ඉඳලා මේ පද කියවන්න ඕනේ. මේ පදටි කියවන්න. හිතෝපදේශයේ හිතෝපදේශයේ අපි කියවන්න ඕනේ 6 පරිච්ඡේදයේ 27 ඉඳලා. හරිද? කවුරු හරි අයියා නැගිටලා කියවන්න. හිතෝපදේශයේ 6:27 ඉඳලා 35 කවුරු හරි හයියෙන් කියවන්න නැගිටලා. හිතෝපදේශයේ 6:27 ඉඳලා 35 මෙහෙම කියනවා. මිනිස්සෙක් ගින්න තමාගේ ලායට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිලිස්සේද? යමෙක් ගිනි අඟුරු පිට ඇවිද්දොත් ඔහුගේ පාද නොදැවේද? තමාගේ අසල්වාසියාගේ භාර්යාව වෙතට එළඹෙන්න එසේමය. ඈත අතගසන කිසිවෙක් අච්චු නොලැබන සිටින්නේය. හොරෙක් තමාට බඩගිනි නිසා තමාගේ ආශාව සංසිඳවා ගන්න පිණිස හොරකම් කළත් මිනිසයෝ ඒ නොසලකා නොහරිති. නමුත් ඔහු අසුනොත් සත්ගුණයක් ගෙවන්ට උනාය. තමාගේ ගෙයි මුළු සම්පතුවක් දෙන්ට උනාය. ස්ත්‍රියෙකු හා සමග කාම මිත්‍යාචාරය කරන්න නුවණ නැති කෙනෙක්ය. එය කරන්න තමාගේම ප්‍රාණය නාස්ති කරගන්නේය. තුවාල හා ලැජ්ජාව ඔහුට වන්නේය. ඔහුගේ නින්දාවද මැකී නොයන්නේය. මක්නිසාද කාම ක්‍රෝධයේ පුරුෂයෙකු උදහස් කරවන්නේය. පලිගන්න දවසේදී ඔහු කරුණා නොකරන්නේය. ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත. නුඹ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටු වන්නේ නැත. මගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය, විපාක විපාක ඔන්න බලන්න විපාක. ඔකට තියෙන විපාක එක කියන එක මැකී යන්නේ නැහැ කියලා. එන් සමේ දේවල් වලට මුහුණ දෙන්න ඉස්සලා ප්‍රවේශම් වෙමුද අපි? මොකද කියන්නේ? එහෙම දේවල් පටන් අරගෙන හිතාගෙන එහෙම කවුරු හරි ඉන්නවද? වහම තිතක් තියන්න අද හොඳේ. මොකද විපාක මග. ඔබට බේරෙන්න බෑ වගේ. ඒකයි වැඩේ. මේ මේ බයිබල් පද ටික හරි වැදගත්. ඒකයි මම කියන්නේ ඔයාලට. විශේෂයෙන්ම හිතෝපදේශයේ 6:27-35 ඊට පස්සේ 7:22 ඉඳලා 27 ඒක කියනවා. එයාව මරන්න ගෙනියන බැටලුවෙක් සතෙක් වගේලු අරගෙන යන්නේ. මරන්න ගෙනියන සතෙක් බැටලුවෙක් වගේ.
ඒක නිසා මේව ගැන අපි ප්‍රවේශම් වෙමු. ඒ නිසා මේ මේ සීමාවල් පනින්න දෙන්න එපා. ආමෙන්. සීමාවල් පැන්නොත් විපාකේ ෂුවර්. එකයි වැඩි. සීමාවල් තියලා තියෙන දෙවෙන් මාංශය ඒකයි මේ හැම එකකටම. අපි ඔක්කොම ළමයින් ඉස්කෝලේ යන කාලේ සීමාවල් තියෙනවා. වැඩි හිටි වයසටපත් වෙනකොට සීමාවල් තියෙනවා. තේරුණාද ඔයාලට? තරුණ වැඩි හිටි වයසට පස් වෙනකොට සීමාවල් තියෙනවා. හා? ඊට පස්සේ අලුතෙන් විවාහ වුණාට පස්සේ සීමාවල් තියෙනවා. විවාහ වෙලා මැද වයසේ යනකොට සීමාවල් තියෙනවා. වයෝ වෘද්ධ වෙලා ඉන්න අපිටත් සීමාවල් තියෙනවා. ඒව පැන්නොත් ඉල්ලගෙන කන්නයි යන්නේ. ඒකයි මේ සීමාවල් ඇතුළේ ඉන්න කියලා කියන්නේ. ආමෙන්. සීමාව පැන්නොත් සර්පෙක් ඉන්න හැ පැත්තේ. ඒකයි ඌ කනවා. සර්පයා කනවා. ඉතින් ඒක නිසා මේ වගේ හොඳට හිතට ගන්න. හිතට අරගෙන ඒ වගේ ක්‍රියා කරන්න. පස්වෙනි කාරණාව. විවාහය සුරක්ෂිත කරගන්න. සුරක්ෂිත කරගන්න පුළුවන් කොහොමද? ශක්තිමත් කර ගැනීම. ශක්තිමත් කරගන්න ඕනේ මොනවාද කාරණාවල්? අපි බිය කීයක් බැලුවද දැන්ට? හතරක් බැලුවා. පළවෙනි එක ස්වාමින් වහන්සේ නම්බර් 1. දෙක අලසකම පහ වෙන්න ඕනේ ජීවිතෙන්. තුන බොරුව නවත්තන්න ඕනේ. හතන තෘෂ්ණාවල්, කාම තෘෂ්ණාවල් ජීවිතෙන් අයින් කරගන්න ඕනේ. පහ එකිනෙකාව ශක්තිමත් කරලා ගොඩනගන්න. ගොඩනගන වචන කියන්නක එකිනෙක කෙනාව. කියන්නෙම කඩා වැටෙනේ වමනේ. කඩා වටනේ වමයි කියන්නේ. ආ? ඔයගේ විවාහය ශක්තිමත් කරගන්න ඕන නම් ඔයගේ පුරුෂයාට, භාර්යාවට සුභවාදී ධනාත්මක දේවල් කියන්න පුළුවන්ද ඔයාට? ධනාත්මක දේවල්? මොනවද ධනාත්මක දේවල්? හා? ධනාත්මක දේවල්. අපි දමු භාර්යාවට පුරුෂයා කියන්න ඕනේ ධනාත්මක දේවල්. ලියන්නකෝ කාරණාවල් පහක් විතර. පුරුෂයා භාර්යාවට කියන්න ඕනේ ධනාත්මක දේවල්. භාර්යාව පුරුෂයාට කියන්න ඕනේ ධනාත්මක දේවල්. පහ පහ ලියා ගන්නකෝ. පුරුෂයෝ හෙන්දියන්නේ, භාර්යාව හෙන්දියන්නේ. හරි. ලියන්න ලියන්න. ඒකල ඕක සාකච්ඡා කරන්න හෝම් සෙල් එකේදී. ගෘහ රැස්වීමේදී සාකච්ඡා කරා. ධනාත්මක දේවල්. මම මගේ පුරුෂයා වෙනින් කරන්න ඕනේ ධනාත්මක දේවල්. අපිට බයිබලයේ කියනවා හැම තිස්සෙම මේ අනිත් එක්කෙනාව ගොඩනගන ධනාත්මකව ශක්තිමත් කරන ඒවා කියන්නේ කියලා. අපිට පිලිපි පොතේ 4:8 වෙනි පදය. පිලිපි 4:8 වෙනි පදය. හරි වැදගත් මේ පද. හොඳයි පිලිපි 4:8 මොකක්ද කියන්නේ? ඒකේ කියනවා ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරු කටයුතුද, යම් පමණ දේ සාධාරණ, යම් පමණ දේ පිරිසිදු, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතුව තිබේද, යම් ගුණයක් යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරපල්ලා. ධනාත්මක දේවල්, සුභවාදී දේවල් ඒව මෙනෙහි කරන්න. මගේ ඔක්කොම වැරදි නෑ ජීවිතේ, හොඳක් තියෙනවා. ඔක්කොම හොඳ නෑ, නරකක් තියෙනවා. ඉතින් අපි කිතුමෙටි හැදෙර වඩා මගේ අවධානය යොමු වෙන්න ඕනේ මොනවා ගැනද? මගේ තියෙන වැරදි ගැනද? මගේ තියෙන හොඳ ගැනද? හලෝ? හා? නරක ගැන. අපෝ මේ ගැහණිට කොච්චර කිව්වා තාම හොද්දක් හදාගන්න දන්නේ නැහනේ. බලනකොට ලුණු පොඩ්ඩක් වැඩි වෙලා, මිරිස් පොඩ්ඩක් වැඩි වෙලා, මොකක් හරි වෙලා, එක්ක රොස් වෙලා, කර වෙලා, ඒව වෙනව නේ, ඒව වෙනව. එතකොට ඔයා කිව්වොත් එහෙම මේ යෝධිට ඔද්දක් උයා ගන්නත් බෑනේ. මාර ප්‍රශ්නයක මම අහු වෙලා තියෙන්නේ දැන්. දැන් කොහොමද මේ වගේ එකක් ඔයා නිරාකරණය කරන්නේ? ඔයා කිව්වොත් එහෙම ඔයාට ලුණු ටිකක්වත් දාගන්න දන්නේ නැද්ද? එතකොට මොකද වෙන්නේ අරයට? මොකද වෙන්නේ කාන්තාවට? ආත්මයේ එස වෙනවද? මාර කතාවක් ඔයා කිව්වේ මගේ ආත්මය හරි සන්තෝෂ වුණාද? ඔයා කිව්ව කතාවෙන් එස වුණා මගේ ආත්මය? ඒකද නෑ. කඩා වැටලා බිම් බලාගෙන හරි අසමත් වෙච්ච පරාජිත හැඟීමක් යට වෙලාදී ඇති වෙනවා. හැබැයි ඔක ඔයාලට මෙහෙම කියන්න පුළුවන්. ශෙනලා අද ලුණු පොඩ්ඩක් වැඩි වුණා නම් හොඳයි නේ මේකට. කිව්වන ශෙනලා මගේ දේවල් ලා උ තාත්ති නේ. ලුණු මදිද තාත්ති කියලා හයි එතකොට යා. ටක් ගාලා කියලා ලුණු බෝතලේ ගෙනල්ලා දෙයි. මං කිව්වනේ ශෙනලා වට ලුණු ටිකක්වත් දාගන්න දන්නද? මොකද්ද මේ බාන කන්න ගත්තා විතරයි ලුණු නෑ මේකේ. හරි ප්‍රශ්නේ නේ. චැනලා යනවා වැලිසර ගියොත් ආයෙ එන්නේ නැමේ. චැනලාට නම් ඒක කරන්න පුළුවන්. හැබැයි වාගේ භාර්යාවට පුරුෂයාට ඒක කරන්න පුළුවන්. දැනේ ඒක අහගෙන කාගෙන ඉන්න ඕනේ. ඉතින් යා බලන්න ඔබ ඉතපන් කොබටත් දෙන්නම්කො වෙලාවක් මං. ඔබටත් දෙලාවක දෙන්නම් මං. ඊට පස්සේ යාගේ අදහස ඒකයි. දෙන්නම් මං වෙලාවක්. අල්ලගන්න ඉන්නවා ඉතින්.
ඔයත් ඒ වගේ වෙලාවල් දෙනවාමයි ඊට පස්සේ ෂුවර් එකටම. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ සුබවාදී ධනාත්මක දේවල් කතා කරන එක වටද නැද්ද? affirmation කියලා කියන්නේ ඔයයි හොඳට කෙරුවා. ඔයයි හොඳට කෙරුවා. අපි මෙහෙම කෙරුවා නම් තව ඊට වැඩිය හොඳයි. අදහසක් දෙන්න පුළුවන්. වටද නැද්ද? affirmation කියලා කියන්නේ ධනාත්මකව කතා කරන එක. හැමතිස්සෙම ඒක හුරු කරගන්න. ළමයින්ට දෙමාපියෝ, දෙමාපියෝ ළමයින්ට, භාර්යාව පුරුෂයාට, පුරුෂයා භාර්යාවට, සභාපාලක ඇදහිලිවන්තයන්ට, ඇදහිලිවන්තයෝ සභාපාලකට කියන්නේ කොහෙම නිකන් විවේචනය කර කර එහෙම යන්නේ නැතුව. මූණට ඇවිල්ලා කතා කරන විදියක් තියෙනවා. ඉතින් ගෞරවන්විතෝ කියන්න පුළුවන් දේවල් ඕනේ තරම් තියෙනවා. අරයට මෙයාටයි හැමෝටම ඕක කී කියන්නේ නැතුව නේ. ඒක නිසා මේකේ බලන්න මේ 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 ධනාත්මකව වැඩ කරනවා කියන එක බයිබලීය දෙයක්. ඔය දන්නවද? හිතෝපදේශය 31 28 29 මොකද කියන්නේ කියන්නේ? හිතෝපදේශය 31 28 29 බලන්න. හරි ලස්සනයි. මේ කතා කරන්නේ අර මහන්සි වෙලා වැඩ කරන භාර්යාව, ගුණවත් ඉස්ත්‍රිය ගැන. එයා ගැන බලන්නකෝ, එයාගේ ළමයි කියන එක, එයා ගැන බලන්නකෝ, එයාගේ පුරුෂයා කියන එක. 27 කියනවා ඒ අලසකමේ කෑමනුකා ඇගේ පවුලේ කාරණා බලාගනියි. ඇගේ දරුවෝ නැගිටාට ආශිර්වාද කරති. ඇගේ පුරුෂයා ඇයට ප්‍රශංසා කරමින් බොහෝ දූවරු ගුණවන්තකමින් හැසිරුවේ. නමුත් නුඹ ඔවුන් සියල්ලට වඩා උතුම්යයි කියන්නේය. රූපස්ත්‍රිය රැවටිලි සහිතයි, ශෝභනකම නිෂ්පලයි, ප්‍රශංසාව ලැබෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි බය ඇති ස්ත්‍රියටයි. ආමෙන්. බලන්න, පුරුෂයා ප්‍රශංසා කරනවා, ළමයි ප්‍රශංසා කරනවා, ආශිර්වාද කරනවා අම්මට. භාර්යාව ගැන පුරුෂයා කියන වචනේ බලන්න, බොහෝ දුවරු හිටියා ඔයා ඒ ඔක්කනම් වැඩිය හොඳයි. ධනාත්මක දේවල් කතා කරන. දැන් මේව ඇහෙනවා හරි අඩුයි නේද? ක්‍රිස්තියානි ගෙවල් වල හරි අඩුයි. ඒකනේ මේ ප්‍රශ්න. ඉවසා දරාගන්නේ නැහැ, අගය කිරීමක් කරන්නේ නැහැ. එලිදරව් පොතේ 2:2 ඉඳලා 6ට, 1 කොරින්තිය 1:4 ඉඳලා 8ට මේ ධනාත්මකව මේ අනිත් එකලංගේ ආත්ම උස්සමන කතා ගොඩක් තියෙනවා. එලිදරව් 2:2 ඉඳලා 6ට, 1 කොරින්තිය 1:4 ඉඳලා 8ට. මේ වගේ ඔයා දන්න තව කෙනෙකුගේ ජීවිතේ දෙවියන් වහන්සේ කරන දේවල් ඔයා අගය කරන එක දෙවියන් වහන්සේ මහිමයට පත් වෙන දෙයක්. ආමෙන්. ඉතින් කවුරු හරි දෙයක් ලස්සනට කරනකොට, හොඳට කරනකොට අගය කරන්න, අගය කළේ අවදා හිරියවත් කරන්න, තව ටිකක් ඊර්ෂ්‍යා කරන්න එපා. එයා මේව කරන්න ඇවිල්ලා මට දැන් තැනක් නැතු යන, මට වැඩි හොඳට එයා කරනවා. ඉතින් ඊර්ෂ්‍යාව ඇතුළට රිංගනවා. හොඳට කරනකොට ඒවට අගය කරන්න, ඒවට සන්තෝෂ වෙන්න. ආමෙන්. ඒ affirmation ධනාත්මකව කතා කරන එක හරීම වැදගත්. ඔයාලට මම කියන්නේ හුඟක් පවුල්වල ඒක නැහැ, ධනාත්මකව කතා කරන්න. ඉතින් ඒක නිසා යක්ෂයාට වාසි ගන්න දේවල් ඒ පවුල්වල වැඩි. ඒ නිසා ඔබ නිතරම ඔබගේ පුරුෂයා වගේ කරන්න, නිතරම භාර්යාව වගේ කරන්න. පුරුෂයා මහන්සි වෙලා ගෙදර එනවා. ඔයා දන්නේ නැහනේ මෙහෙ තියෙන දේවල්. මම මේ ඩූඩූ ඩාඩා ඩැඩිස් කමින් හෝම් කීකේ ඉන්නවා බලන්නකෝ. එච්චදී අද මේ ඔයාට ගාණක් නැහනේ. ඔයා නම් ඒ ගිහිල්ලා හොඳට කාලා බීලා එනවා, මිනිස්සු එක්ක කතා කරලා එනවා. මම තමයි මේ මෙතනට හිර වෙලා මේ ඉන්නේ. සමහර ගෙවල් වලින් හැඳ ඇහෙන හඬ ඩූඩු ඩාඩා ඩැඩිස් කමින් හෝම්. අර බිත්ති හතරට කොටු වෙලා ළමයි නලෝ නලෝ අම්මා ඉන්නවා, තාත්තා එනවා ගෙදර මහන්සි වෙලා. ඉතින් ඒ වෙලාවට ඔය දැනගන්න ඕනේ තාත්තා ගෙදර එන්නේ මහන්සි වෙලා කියලා. ඊට පස්සේ ආව සනසන් ධනාත්මක වචනයක් එයාට කියන්න. මම ඔයාට තේ එකක් හදලා ගේන්නද? නැත්නම් එනකොටම හදලා තියන්න ඕනේ තේ එක. හරිද? මම නිකන් කරලා බලන්නකෝ වෙනසක් ඇති වෙන්නේ නැද්ද කියලා ගෙදර. කරලා බලන්නකෝ. බලන් ඉන්නවද ඇවිල්ලා තේ එක ඉල්ලනකම්? ඒ නිසා මේ affirmation මේක හරි වැදගත්. තව කෙනෙකුගේ ජීවිතයේ දෙවෙනන්සේ කරන දේ ගැන අගය කරන්න. දෙවියන් වහන්සේ ස්තුති වේවා උන්වහන්සේ ඔබගේ ජීවිතේ කරන දේ ගැන. ආමෙන්. එස වෙන ආත්ම. ආත්ම එස වෙන මම ඔයාලට කියන්නම්. ඒ නිසා මේක හරිම බරපතල දෙයක්. ධනාත්මකව එකිනෙක නායක කතා කරන එක. ඒ නිසා හුඟක් වෙලාවට මිනිස්සු ඔයා දන්නවද? ඇයි අවිශ්වාසවන්ත වෙන්නේ? ඇයි පුරුෂයෝ අවිශ්වාසවන්ත වෙන්නේ? ඇයි භාර්යාව අවිශ්වාසවන්ත වෙන්නේ? ඒගොල්ලන්ට වෙන දේවල් වඩා ජීවිතේට ඕනේ හින්දා නෙමෙයි. ඇයි වඩා අවිශ්වාසවන්ත වෙලා තියෙන්නේ? මම දන්න දේවල් වලින්, මම අත්දැකලා තියෙන දේවල් වලින් පුරුෂයා අවිශ්වාසවන්ත වුණා නම්, භාර්යාව අවිශ්වාසවන්ත වුණා නම් වෙලා තියෙන්නේ ඒගොල්ලන් ප්‍රතික්ෂේපණයට ලක් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ව පිළිගන්න, ඒගොල්ලන්ව ආදරෙන් කතා කරන, ඒගොල්ලන්ට ලං වෙන්න කැමති කෙනාට ඒගොල්ලෝ ලං වෙන්න පටන් ගන්නවා. මේක හරි දෙයක් කියලා නෙමෙයි මම කියන්නේ, වැරදි දෙයක් කියලා මම මේ කියන්නේ. හැබැයි ඒව හටගැනෙන විදිහ ගැන මම මේ කියන්නේ. භාර්යාව පුරුෂයා නිග්ලෙක්ට් කළා,
පුරුෂයා භාර්යාවව ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඔන්න හටගැනෙන ප්‍රශ්නය. ඉතින් මේවා ගැන අලුතෙන් කියන්න ඕනේ නැහැ. නිතරම අගය කරන්න, අගය කරන්න. ආමෙන්. පුරුෂයා භාර්යා දරුවන්ව අගය කරන්න. හරි තේනවද? පිළිගන්න ඒගොල්ලන්ව. එහෙම නැත්නම් පිළිගන්න ඒගොල්ලෝ වෙන එළියේ ඉන්නවා මතක තියාගන්න. එළියේ ඉන්නවා ඔයාව පිළිගන්න ඕනේ. ඒවට ඊට පස්සේ ආහු වෙනවා. ආහු වුණාට පස්සේ පාවුල ඉවරයි. ඉවරයි. කැලල දාගත්තට පස්සේ ඉවරයි. ඒක නිසා ඔයා මේවා ගැන කරුණා කරලා හිතන්න පටන් ගන්න ප්‍රවේශම් වෙන්න. සමහරක් ඒගොල්ලන්ට මේවා ගාණක් නැහැ. ඔහේ යනවා. අරයා එහෙ යනවා. මෙයා මෙහෙ යනවා. ගැටලුවක් නැහැ. ඔක්කොම යනවා. ඊට පස්සේ ළමයි, ළමයිනුත් එහෙ යනවා, මෙහෙ යනවා. හදවත කඩා වැටෙන දේවල් ඒවා පවුල්වල සිද්ධ වෙනකොට. හදවත කඩා වැටෙන දේවල්. හැවෙනි කාරණාව සහ අවසාන කාරණාවට යන්න අපි. අවසාන කාරණාවදී අපිට කියන්නේ හැමතිස්සෙම වදනද සුභාරංචිය තමයි එකම යතුර විවාහයක් ශක්තිමත්ව තබා ගන්න පුළුවන් එකම යතුර සුභාරංචියයි. යේසුස් වහන්සේගේ ආදරයයි. ආමෙන්. යේසුස් වහන්සේගේ ආදරය විවාහය තුල මේක අත්‍යවශ්‍යමයි. යේසුස් වහන්සේ තුල ආදරය අත්‍යවශ්‍යම. යේසුස් වහන්සේ තුල ආදරයයි. ඒක පරණ ගිවිසුමෙත් අලුත් ගිවිසුමෙත් දෙකේම මේක විග්‍රහ වෙලා තියෙනවා, ඉස්මතු වෙලා තියෙනවා. දෙවියන් වහන්සේත් සෙනගත් අතර උන්වහන්සේගේ සෙනගත් අතර තිබෙනා වූ සම්බන්ධතාවය පවුලේ පුරුෂයා සහ භාර්යාව අතර තිබෙන සම්බන්ධතාවය තුලින් විදහ දක්වලා තිබෙනවා. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදයේ මෙහෙම කියනවා. මේ රහස මහත්ය. නමුත් මම ක්‍රිස්තුස් වහන්සේ ගැන සභාව ගැනත් කතා කරමි. දැක්කද? ක්‍රිස්තුස් වහන්සේ සභාවයි නියෝජනය වෙන්නේ පුරුෂයාවයි භාර්යාවවයි. ඒකයි ඒකේ තියෙන බරපතලකම, වැදගත්කම. යසාය 54:5 කුමක් හේඳ නුඹේ ස්වාමි පුරුෂයා නම් නුඹේ මැවුම් කාර්යනෝය. උන් වහන්සේගේ නාමයේ සේනාවල ස්වාමින් වහන්සේ නුඹේ මිදුම් කාර්යනෝ ඊශ්‍රායල්ගේ ශුද්ධ තනන් වහන්සේ මුළු පොළවේ දෙවියන් වහන්සේ උන් වහන්සේට කියනු ලැබේ. ප්‍රේමන්ත සහෝදර සහෝදරිය, ඔබ දෙවියන් වහන්සේත් එක්ක යන්නා වූ මේ ගමනේදී ක්‍රිස්තුස් වහන්සේට තිබෙන්නා වූ ආදරය දවස ගානේ වර්ධනය කරගන්න ගැඹුරු කරන. මම පටන් ගත්තේ උන්වහන්සේ දෙක සම්බන්ධතාවයේ ප්‍රමුඛව තියාගන්න කියලා. දැන් මම ඉවර කරන්නේ උන්වහන්සේ දෙක තියෙන ආදරය ගැඹුරු කරගන්න කියලා. ආමෙන්. ඒක ඔබ කරගත්තොත් ඔබ කවදාවත් පරාජය වෙන්නේ නැහැ. කවදාවත් ඔබගේ විවාහ ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. ඒක සාර්ථක කරගන්න විදිය මේ කියලා තියෙන්නේ අපිට ස්වාමීන් වහන්සේ. ඉස්සෙල්ලම උන්වහන්සේගේ ආදරය දැනගන්න. 1 යොහන් 4:19 කියනවා උන්වහන්සේ ඉස්සෙල්ලමට ආදරය කෙරුවා. ඒකයි මට දැන් උන්වහන්සේට ආදරය කරන්න පුළුවන්. එපිස 5:1-2:25-32 වෙනි පද දෙවියන්වහන්සේගේ වචනේ නිතර මෙනෙහි කරන්න. මේක තුල තිබෙන සත්‍යතාවය අල්ලගන්න. ආමෙන්. ඒකෙදී අපිට හරි ලේසි වෙනවා. ඒ නිසා පාවුලතුමා යාඥා කෙරුවා. මම යාඥා කරන එපිස ඇදිලිවන්ත යන මොනවා වෙන්නේද? යේසුස් වහන්සේගේ ප්‍රේමයේ උස ගැඹුරු දිග පළල දැනගන්න පිණිස. ආමෙන්. ඔයා යේසුස් වහන්සේගේ ප්‍රේමයේ උස ගැඹුරු දිග පළල දන්නවා නම් ඔයාට කොච්චර පවුලේ ප්‍රශ්න තිබුණත් කොච්චර වෙන වෙන ප්‍රශ්න ඔයාට තිබුණත් වාටේ වා පහු කරගෙන යන්න පුළුවන්, ඒවා ජය ගන්න පුළුවන්. යේසුස් වහන්සේගේ ප්‍රේමයේ උස ගැඹුරු දිග පළල ඔබ දන්නවා. අපිට ඒවා ජය ගන්න බැරි, අපි ඒක දන්නේ නැහැ. එහෙනම් ඒකට කැපවෙමුකෝ අපි. ඒ සම්බන්ධතාවය යේසුස් වහන්සේ දෙක ගැඹුරු කරමුන් වහන්සේගේ ප්‍රේමය දැනගන්න කැපවෙමුකෝ. ආමෙන්. ඒ ප්‍රේමයට කැපවීම තුළ වාටමඩ පුළුවන් ජය ගන්න. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ මේ ප්‍රේමය ඇත්තටම අනුග්‍රහය කරන කොටගෙන අපිට දීලා තිබෙන නීතිය කරන කොටගෙන නෙමෙයි. අද දවසේ බලන්න පෞල් ගොඩක් මානුෂික සම්බන්ධතාවයන් පරිපාලනය වෙන්නේ ව්‍යවස්ථාවට අනුව, නීති වලට අනුව, අනුග්‍රහයට අනුව නෙමෙයි. හැබැයි අපේ සම්බන්ධතාවයන් පුරුෂයා භාර්යාව හැටියට, සභාව ඇදීලිවන්තයෝ හැටියට, අම්මල දෙමාපියෝ හැටියට, දෙමාපියෝ දරුවන් හැටියට, වැඩ කරන තැන ස්වාමි වරු සේවකයෝ හැටියට මේ සම්බන්ධතාවයන් වර්ධනය වෙන්න ඕනේ අනුග්‍රහය මත, නීතිය මත නෙමෙයි. වර්ධනනද? ගෙදර වැඩ කරන්න ඕනේ නීතිය හින්දා නෙමෙයි. මම ඒක කරනවා මගේ පවුලේ පැවැත්මට, පවුලට ආශිර්වාදයක් වෙන්න. මම ඒක කරනවා. ඔයා ඒක අනුග්‍රහය නිසා කරන්න. ආමෙන්. කැමැත්තෙන් කරන්න, ස්වේච්ඡාවෙන් කරන්න කියලා තියෙන නිසා කරන්න නෙමෙයි. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ ඔයයි මමත් එක්ක ගනුදෙනු කරලා තියෙන නීතියට අනුව නෙමෙයි, අනුග්‍රහයට අනුවයි. අලුත් ජීවිතයේ යේසුස් වහන්සේ අපිට කියන්නේ අනුග්‍රහයට අනුවයි. ආමෙන්. කරුණාව තුලයි උන්වහන්සේ අපිත් එක්ක ක්‍රියා කරන්නේ. තීතස් පොතේ 3:5-6 ඒක අපිට කියනවා අප විසින්ම කළාවු ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදීමෙන්ද සුද්ධාත්මන වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැළවූසේක.
එසේ උන්වහන්සේගේ කරුණාවෙන් අප ධර්මිෂ්ඨ කනු ලැබ සදාකාල ජීවනයේ බලාපොරොත්තු හැටියට උරුමකාරයන් වන පිණිස උන්වහන්සේ අපගේ ගැලුම් කාරයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාවෙන් ශුද්ධාත්මයන්න් අධික ලෙස අප පිට වැගිර වූසේක. අද පෙන්තකොස්ත ඉරුදින කී දෙනෙක් දන්නවද? යේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වෙලා 50 දවස් ගෙවුණු දවස අද පෙන්තකොස්ත ඉරුදින. මොකද්ද මේ වචනේ කියන්නේ? ක්‍රිස්තුස් යේසුස් ක්‍රිස්තුස් ගැලුම් කාරයන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණාවෙන් ශුද්ධාත්මයන්න් අධික ලෙස අප පිට වැගිර වූසේක. ඔබත් එක්ක ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඔබත් එක්ක ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ආමෙන්. ඉතින් ඔබගේ වගකීම ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙනක. ඔබ හැමදාම උන්වහන්සේගෙන් පිරෙන්න පියවර ගන්න. යාඥා කිරීම තුළ උන්වහන්සේ මුණ ගැහිම තුළ සහභාගීත්වය තුළ වචනේ මෙනෙහි කිරීම තුළ වර්ධන නමස්කාරය තුළ යාඥාව තුළ වර්ධනය වෙන්න ශක්තිමත් වෙන්න ශුද්ධාත්ම පූර්ණ වූ ජීවිතයකට අතුල් වෙන්න ඒක තමයි හැම ප්‍රශ්නයකටම පිළිතුර. ඕනෑම ඵල ඔබ ඕන ප්‍රශ්නයක යනක් දැන් විසඳුම ආත්මෙන් පිරෙන්න. ශුද්ධාත්මෙන් පිරෙන්න. ශුද්ධාත්මෙන් පිරුණා විසඳුම එතනයි තියෙන්නේ. ඒතරම රණ්ඩු කරගන්න යන එකක් කෙස් කැටි වලින් ඇදගෙන බොටු මිරික ගන්න යන එකක් නෑ. ඔය සමාව දීලා සමාව ලබාගෙන ප්‍රශ්නේ විසඳ ගන්න. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේ කාට හරි කතා කරන්න. කාට හරි පාවුලුතුමා කිව්වා මමයි පෞකාරයන්ගේ ප්‍රධානතම පෞකාරයා කියලා. වදන්නවද? පෞකාරයන් අතර ප්‍රධාන පෞකාරයා මමයි. අද ආත්මార్థකාමීත්වය නිසා, සුවධර්මිෂ්ඨතාවය නිසා ගොඩාක් දේවල් අවුල් කරගෙන තියෙන මිනිසුන්ගේ ජීවිතවල, පෞල්වල. සුවධර්මිෂ්ඨතාවයයි ආත්මార్థකාමීත්වයයි. ඉතින් ඒක නිසා මේකෙදී විවාහ වෙලා සිටින්නේ ඔබ මතක තියාගන්න, ඔබ විවාහ වෙලා ඉන්නේ තව පෞකාරයක් එක්ක කියලා. ඔබ විවාහ වෙලා ඉන්නේ තව පෞකාරයක් එක්ක. ආමෙන්. අර ලේසිම විදිය මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඔබ විවාහ වෙලා ඉන්නේ පෞකාරයක් තවත් පෞකාරයක් එක්ක. ඒ නිසා මොන හරි සිද්ධ වුණා අරුම පුදුම වෙන්න බෑ. මාර වැඩක් නේ. මම කවදාවත් හිතුවේ නෑනේ මේක මෙහෙම වෙයි කියලා. මම කවදාවත් හිතුවේ නෑනේ ඕකෝම වෙයි කියලා. මතක තියාගනින්නලා මිනිසුනේ නුඹලා විවාහ වෙලා ඉන්නේ තවත් පෞකාරයක් එක්ක කියලා. ඒ පෞකාරය අතින් දැන් පාපයක් වෙලා තියෙනවා නම් ඔයා පාපයට සමාව ලැබූ කෙනෙක් ඇදියට සමාව දෙන්න බැයි නම් ඔයා සමාව ලැබල නැහැ. සමාරු කියනවා මං සමාව දුන්නේ නැහැ මට අමතක කරන්න බෑ ඕක. ඒක ගහපල්ල මූණට අරගෙන වැඩේ මෙහෙනම්. විසඳයිද ප්‍රශ්නේ? නැහැ. යේසුස් වහන්සේ තුළ සමාව ලැබූ කෙනෙක් මම. එහෙනම් මට පුළුවන් ඉන්නවා ඔයාට සමාව දෙන්න. නැත්තම් මම සමාව ලැබල නැහැ. එච්චර. සරලයි. කන් ඇත්තෝ අසාවා ශුද්ධාත්මයන් වහන්සේ සභාවට කියන එක පෙන්තකොස්ත ඉරුදින. ආමෙන්. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අසීමිත දයාවත් කරුණාවත් නිසා වදන්නව මාව පසුතැවිල්ලට යොමු කරනවා. ඒක මගේ හැකියාව පුළුවන්කම නෙමෙයි, දෙවිඳුන්ගේ කරුණාව මට. එනිසා මම දුක් වෙනවා මගේ පාපය ගැන, මගේ වැරදි සිතිවිල්ල ගැන, මගේ වැරදි ක්‍රියාව ගැන, මගේ වැරදි එළඹීම ගැන. මං ඒක ගැන දුක් වෙනවා. අනේ ස්වාමීනි මට සමාව වෙන්න. මං ඒක මගේ පුරුෂයාට භාර්යාවත් එක බෙදා ගන්නවා. මට සමාව වෙන්න. ඒකේ වෙලාවෙදී ඔයාට අමාරු වෙයි. හැබැයි බොරුව කියලා හුණාට වඩා ඇත්ත කියලා හිතන් පොඩි වේදනාවක් විඳින එක හොඳයිද නැද්ද? එහෙනම් මොකද්ද කරන්න ඕනි කියලා ඔයගොල්ලෝ දන්නවා. ඒක කරා. ආයි මං ඇඟිල්ලෙන් එනෑනේ ඔක කියන්න ඕනේ නැහැ. මේ ආදරය පවුල තුල රඳවා ගන්න, ක්‍රිස්තුස් වහන්සේගේ මේ ආදරය පවුල තුල රඳවා ගන්න, ඔබගේ ජීවිතේ රඳවා ගන්න සටන් කරන්න. මොකද ඔක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ඔබ සටන් කළ යුතු තිබෙනවා. ප්‍රේමයේ උදෙසා සටන් කරන්න. ආමෙන්. ප්‍රේමයේ උදෙසා සටන් කරන්න. අදහස ඔබ ඉන්නේ ආත්මික පොර බැදිල්ලක හින්දා. අදහස අපි ඇවිදින්න ඕනේ ආත්මයන්න් වහන්සේ කරණ කොටගෙන හින්දා. මේ සටන ජය ගන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඔබ ඇවිදින්න නැත්තම්. එතන ඒකට වැඩි කාලයක් දෙන්න. ඒකට කාලය මිදඟු කරන්න. සමහරු ඉරිදා ආපුවම ආයි මම දකින්නේ අනිත් ඉරිදා. මැද මොනව වෙනවද කියලා මම දන්නේ නැහැ. රැස්වීම වලට යන්නේ නැහැ. අනිත් සහභාගී කමක් නැහැ. ඉරිදා ඇවිල්ලා නම ලකුණු කරලා යනවා. අපි ආව පාස්ට ප්‍රසන්ට්. මම ප්‍රසන්ට්. මම ප්‍රසන්ට්. වයින යා මම ප්‍රසන්ට්. ඔක්කොමල ප්‍රසන්ට්. මේ සතියේ මැද ඕනේ තරම් අවස්ථාවල් කාලවල ඔයගලන්නේ දිල තිනු ඇවිල්ලා
ඔගලන්ගේ මේ ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන ප්‍රේමය වර්ධනය කරගන්න ගැඹුරු කරගන්න තියෙන අවස්ථාවල් හැටියට ඔගලන් එහෙම සලකන්නේ නැත්තම් මට ඉතින් බලෙන් ඔගලන්ව ලනු දාලා ඇදගෙන එන්න බෑනේ නේද? ඒක නිසා ඒක ගැන කරුණා කළා. ඔයාට කවදාවත් ඔයා හිතන්න එපා ඔයාගේ පුරුෂයාට පුළුවන් ඔයාව මානසික කරන්න, ඔයාගේ භාර්යාවට පුළුවන් ඔයාව මානසික කරන්න කියලා. ඔයාව මානසික කරන්න බෑ ඒගොල්ලන්ට. අවබෝධයකට එන්නකො හරියට. ගලාති පොතේ 5:16, 1 කොරින්ති 10:13. ඔයාගේ පුරුෂයාට ඔයාගේ භාර්යාවට මේ පාර්ශවයට බෑ ඔයාව ඕනෑට වැඩිය මාංශ කරන්න, මානසික කරන්න. මාංශයෙන් හැසිරෙන්න උදව් කරන්න බෑ. ඔයයි මාංශයෙන් හැසිරෙන්නේ. පුරුෂයාව මාංශයෙන් හැසිරෙන්න උදව් කරන්නේ නැහැ වාට. භාර්යාව උදව් කරන්නේ නැහැ. ඔයයි මාංශයෙන් හැසිරෙන්නේ. ඉතින් ඒක නිසා මගේ සහෝදරය සහෝදරිය. දෙවියන් වහන්සේ පුදුමාකාර කිවිසුමකට අපිව කැඳවුව මේ කිවිසුම ආදරයේ කිවිසුම. 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ ඒ ආදරය ගැන කතා කරන්නේ. ආදරය ප්‍රේමය ගැන කතා කරනකොට ඒකට මූලස්ථාන පරිච්ඡේදය තමයි 1 කොරින්ති 13. ඒකේ ඔක්කොම කතා කරන්නේ ප්‍රේමය මේ වගේ. ප්‍රේමය ඉවසිලිවන්තයි. ප්‍රේමය දරා ගන්නවා. ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැහැ. ඔක්කොම ලයිස්තුවක් තියෙනවා. 16ක් කාරණාවක්. ප්‍රේමය ගැන. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට සදාකාලිකමය වූ ප්‍රේමයකින් ප්‍රේම කළ දෙවියන් වහන්සේ. ආමෙන්. ඒ තමගේ ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය ස්වාමින් වහන්සේගේ කවදාවත් වෙනස් වෙන්නේ නැති වූ ඒ ආදරය තුළ ඔබ මුල් බැසගත්තොත්, ඒක අල්ලා ගත්තොත්, අල්ලා ගන්න වීරිය කරමින් දවස ගාන ගියොත් ඔබගේ පවුල, ඔබගේ ජීවිතය ඔබ සුරක්ෂිත කරගන්න. එහෙම නැති වුණොත් ඔබ නපුරාට ඉඩ අවස්ථා සලසලා දෙන ජීවිතේ. ඒ ප්‍රේමේ නැති තැන තියෙන වෛරයනේ. ප්‍රේමයෙන් ඇති තියෙන වෛරය. ඉතින් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය විස්තර කරලා තියෙන 1 කොරින්ති 10:13 4 පදේ ඉඳලා 7 පදයට. පිලිප්පි 2:3 ඉඳලා. ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තයි, ගුණවන්තයි, ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ, පාරට්ටු කරගන්නේ නැහැ, උඩඟු වෙන්නේ නැහැ, අසෝබන ලෙස හැසිරෙන්නේ නැහැ. තමාගේ කාරණාම සොයන්නේ නැහැ, කෝප වෙන්නේ නැහැ, නපුර ගණන් ගන්නේ නැහැ, අධර්මිෂ්ඨකම් ප්‍රීති, අධර්මිෂ්ඨකම ගැන ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වෙනවා, සියල්ල දරා ගන්නවා, සියල්ල විශ්වාස කරනවා, සියල්ල බලාපොරොත්තු වෙනවා. සියල්ල ඉවස. ඔන්න ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය. ඔක තමයි ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය. ඔය ප්‍රේමයට ළඟා වෙන්නයි ස්වාමීන් වහන්සේ අපිව මේ අදත් දැනුවත් කරලා, වචනය තුල දැනුවත් කරලා, සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වීම තුල ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය මගේ ජීවිතේ සපුරා ගන්න. ආමෙන්. එසේ කිරීම තුල ඔබට තිබෙනා වූ ආශිර්වාදය අත්දකින්න ඔබ තමයි අතුල් වෙන්න ඕනේ ඔබට. මමයි මේක කරන්න ඕනේ. ඔයාලට බෑ මං වෙනුවෙන්, මට බෑ ඔයාව. වාතිරණයක් ගත්තොත් නෑ මම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ උස කැඹුරු දිග පළල දැනගන්නවා. ඔයාලට මූණ දෙන්න බැරි ප්‍රශ්නයක් නෑ ඒක. උන්වහන්සේගේ ප්‍රේමයේ උස කැඹුරු දිග පළල දැනගත්තාම මූණ දෙන්න බැරි ප්‍රශ්නයක් නෑ. ආමෙන්. ඉතින් ස්වාමීන් වහන්සේ මේ වචන වලින් අපිට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ආශිර්වාද. පිලිප්පි 2:3 කියන පක්ෂවාදී කමෙන්වත්, නිෂ්ඵල පාරට කමෙන්වත් කිසි දෑ නොකොට එකිනෙකා තම තමාට වඩා අනේකා උසස්යයි උතුම්යයි සලකන්නේ කියලා. සබාව නැගිටින්න. අපි කාරණාවල් 6ක් බැලුවා. පළවෙනි එක මොකද්ද? ස්වාමීන් වහන්සේට ප්‍රමුඛස්ථානය දෙන්න, පුරුෂයා දෙන්න, භාර්යාව දෙන්න. දෙවෙනි එක මොකද්ද? කම්මැලිකම අයින් කරගන්න ජීවිතෙන්. තුන්වෙනි එක බොරු කියන්න එපා. හතරවෙනි එක තෘෂ්ණාවල් වලින් වළක්ව ගන්න. පස්වෙනි එක එකිනෙකාව නගා සිටවන්න. හයවෙනි එක ආදරය තුල රැඳෙන්න. ආමෙන්.